යි සත් පෘෂස පිංුවත්නි සෑම සෙන්සුවාදාජනකම සිදුික වන සජීවී ධර්ම සාකච්ඡාවාරි එකසය නවවන ධර්ම සාකච්ඡාවාරය අදත් ආරම්භ කළේ. සමන්තා චක්කවාලී සු අත්‍රාගච්ඡන්තු දීවතා සද්ධම්මංමනි රාජාසේ සුනන්තුසගමොක්කදම් දම්ම සවනකාලු අයන් බදන්ත දම්ම සවෙනෙකාලු අයන් බදන්ත දම්ම සවෙනකාලු අයන් බදත නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කව්නාවන්තය ගුණබරෙ සපුර පවන්ත ඔය ඇත්තු සෑම සෙන්සුර අදා දිනකම සිදුවන ධර්මසාකච්ඡාවාරිී අද දවසේදීත් ඔබ හලතියන දහම් ගැටලුවලට පිළිතුරු දබාගන්න මේ සූදානන් වෙන්නේ සත්පුරුස පින්වර්ත්නීය අදත් අපත් අප සිස්ස අපරැකේ පඥාසර පොඩි හාමුදුුවන් වහන්සේත් මේ විදිහට සජීවී ධර්මසාකච්ඡාවාය හ සම්බන්ධයනෝ රත්නපුරපදිංචි සුපින්හත් බෝසත්ව අපාරික බෝසත් ගුණති ජරාල්පියයම සිංහ මැතිදන් එම සාන්ති රන්තුන්ග මැතිනය සත්පුෝස පින්වතුන්ගසින් නිර්මාණය කර ගුරු පණුරක් කර පූජා කළමින් මිනිපුර අමාසාන්ත තත්වනනාරණ සේනාසය සිට. ඔබ හලතින පළවෙනි පස්්නය තමයි තෙරුවන්සානෑ ස්වාමීන් වහන්සේ චිත්තවීතියක පළමුජවන හය සංස්කාර වලටත්. අවසංජවනය බවේටත් අදාළ වන ආකාරය පහදාදින සේක්වා. තවද පූර් චේතනාව හා නිස්ථාපන චේතනාව යනුවෙන් හඳුන්වන්නේ කුමත්්‍යයන්න පහදාදින සේවා. සත්පුූස පිංවර්ත්නී චිත්තවීතියක. පළමුජවනහයේ සංස්කාරවලටත් අවසංජවනය බවේටත් අදාළ වන ආකාරය පහත්ලා දෙන්න කියලා කිව් හාම එතන චිත්ත වීතිවලති පළමු ජවනයට විපාක ලැබෙන්නේ දිට්ටදම්ම වීතනය වසයෙන්. අන්තිම ජවනයට විපාක ලැබෙන්නේ උපපච්චි වීතනය වස්සයෙන් ඊළඟ බවයට. එතකොට මැද ජවන්සිත් පහට විපාක ලැබෙන්නේ කවදාහය දවසක සසරින් එගුඩ වෙන කම්ම. සංසාරයෙන් එකුට වෙනකම්ම අනිවාරයෙන්ම ඒවා අවස්ථානුකූලව විපාක ලබා දෙනවා. එතනද පළමුජවන හය සංස්කාර වෙනවා. නැවත නැවත නාමුරූප ධර්මයන් සකස්කරමයෙන් පවත්වන කොට පිින්වනී අවසංජවනය බවට සකස් වෙන්නේ නැවත නැවතත්කම්ම බව උපත්ති බවවලදී. උපජ්ජ්‍ය වීත්නය කර්ම ආදිය සකස්කරවන නිසා එකට පුළුවන්කව ලැබෙනවා. මෙතනදී ඔබ හලතියන මේ පස්්නේද ඔය ඇතු තේරුම්ගන්න ඕන චිත්ත වීතියක. සම්පූණයම ජවන්සිත් හතක් තියෙනවා. ඒ ජවන්සිත් හතින්. පලවැනි ජවන්සිතට කර්ම විපාගේ ලබා දිය හැක්කේ මේ ජීවිත කාලට කියන එක. අවස්ථාව නොලැබුනොත් අහෝසි වෙන වෙලා යනවා කලින් භවල කර්මාදිය දිකින් දිගට විපාක දෙමින්. දිත්තධමවීත්නය කුසලේරු කුලාාදයක් ලබමින් අකුසේරුකුල් ලබුණොත් කුසල් නැති වෙනවා. කුසල්ලට අවස්ථාවක් නැහැ. එතකොට අන්තිමජවනයට ඊළඟ භවේ තමයි විපාක ලැබෙන්නේ. මැද ජවන් සිත්වලට කවධහාය දවසක රහත්ව පීනවාම්පානකම්ම විපාකධර්ම, මෙතඇදි පූර් චීතනාව නිස්ථාපන චීතනාව යනුවෙන් හඳුන්වන්නේ මොකදද කියලා අහද්ද පිින්ුවත්නී පූර් චීතනාව කල කියන්නේ සංස්කාරවලට නිස්්ටාපන චීතනාව කියන කර්ම භවයට. කර්ම භවේ උපත්ති භවය කළ බව දෙකක් තියෙනවා. කර්ම භවේ උපපත්ති බවය කියලා. එතින්ද කර්ම භවේ කියල කියන්නේ පු්ඥාබි සංකාර අපුඥ්ඥාබි සංකාර ආනෙන් ජාබි සංකාරය උපපත්ති බව කියලා කියන්නේ කාම බව රූප බව අරූප බව ඒකමට හරි සංඥාබව සංඥා බව නේව සං්ඥා නා සංඥා බව ඒකමේට හරි, ඒක වෝකාර බව චතුෝකාර බව පංච ෝකාර බව ඒකමේට හරි කියන ඔය තුං ආකාරයට. එතකොට මෙතනද පූර්ව චේතනාව කියන සංස්කාර. නිස්ථාපන චේතනාව කියන්නේ කර්ම බව. පංහරි පෞ්හරි වනු යම්කිසි ක්‍රියාවක් කරන්න අපි දවස්ගනං සතිගනම්, මාසගනං අවුදු ගනං ඒවාට මහන්සි ගන්න කොට. ඒවා ගැන කල්පනා කරනකොට. ඒවා ඇතිවෙන්නේ ඒ අදාළ ක්‍රියාව කරන්න කලින් තියෙන පූරචේත්නාවලට. එරටේ පූරචේත්නාව සංස්කාර වෙනවා. දැන් කල්පනා කරපු විදිහට සූදානං වුණුවිදිහට ඒක යාවාපී සිද්ධකරනකොට ඒ සිද්ධකරන චේතනාව නිෂ්ඨාපන චේත්නා වෙනවා. මොනහාරි අපි කරාද්දි කොච්චනක් කල් කල්පනා කළත්. ඒක සිද්ධ කරගන්න බැරුව ගියෝතින් ඒ චේතනාවයට අනාගතයේ උපපත්තියක් ලබා දෙන්න තරන් සක්තියක් නැහැ. අනාගතයේ ප්‍රතිසන්ධයක් ලබා දෙන්න තරං ඒකට ශක්තියක් නැහැ. අනාගතයේ ප්‍රතිසන්ධයක් ලබා දෙන්න තර,ශක්තියක් නැති ඒ දේවල් එහෙම වනාට අනාගතයේදී උපාත්තියක් ඇති කරන්න තරං බලවත්වන චේතනාවේ නිස්ති. නිස්ථාපන චේත්නාව. ඒ කියන්නේ අපි මේ ඒ අදාළ කාරණාව කරනකොට ඇතිවන ඒ චේතනාවලට විපාක. නිස්ථාපන චේත්නාව ඇති වෙලා කර්මය සිද්ධ වුුණොත්. ඒකෙන් පූර චේත්නා රාසියත් බලවත් වෙනවා. දුරුවල පූර චේතනා අනාගත උපත්වයක් ඇති කරන්න සමත් නැහැ කියල කිව්වට ඒව හැම අතීමම, ප්‍රතිසන්දි ලබා දෙන්න නැති ඒවනෙේ සමහර වෙලාවට ඒවගින් ප්‍රතිසන්දීම් පවා සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ විදිහට ඒ කවුන තේරුන්ගන්නට ඕනෑ. ඊළඟ ටහලතියන ප්‍රස්්නය තමයි පින්වස්වාමින් වහන්සේ. එෙසියාම් පූචනීය ස්ථානයකට යනවිට බුදුපිළිම දේවපතිමා ආදිය දකිනවිට පෙළක් වෙලාවට පරුස වචන ආදිය මගේ හිතට එනවා මම එසේ සිතන්නේ එනැහැ නමුත් එක පාරට හිතට එනවා ඒයි මිදෙන්නේ කොහොමද ස්වාමින් වහන්ස ය සිදුවීම මගින් පවසිදුවනවාද පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා ඕහ පිංවන ඒක වෙන්නේ සද්ධාව ආදිය දුරුුවලව තියෙනකොට අර නපෞකාරි මිතුරං ආසේ කරාද්දී. සමාජ මාත්‍ය ජාලාවලින් එහෙම ඇඒ. උන්රුවන්සායි ගරු කටයුතුයි දීවල් සම්බන්ධව ඇතිකල්ල තියෙන සමාජ මත එ නිසා ඒවාගේම ඉනරක ඇසුරහින්දා තමන්ගේ හිත ඇතුළත ඇතිවන ඒ ඇ කෙලෙස්වභාවය ඒවා මතුවෙනවා අර වගේ අවස්ථාවලදී එතකොට හිතී දීසේ තරහ ඇතිවෙනවා එකට බලපාල තියෙන්නේ සමාජ මාධ්‍යජාලා එහෙමන ඇත්නම් යයාල හිමිතුර තමාන්තැෑ අකම ස්භාවේ වාර්තනය වෙන කොට ඉවත්යක ගැටමින්, හිත ඇතුලත ලියම්කිසි තරහා කඇතිවෙන අවිශවාස සැක සංකාදී බොෝදීවන්. ඇතින හින්ද. එනිසා ඕක නැති කරගන්න. ඔබ ඒවගේ දීවල් බලන්න අහන්න ඒවගේ අයාසය කරන්න ඇතුව තුනුරුවන්ගේ ගුණ දැනහනාාගන්න ඒ හපත් පූජනී ස්ථානවල තියන ඒ දේවල් සම්බාන්ධ කවනු අධ්‍යනය කරලා ඒකන හිතේ පැහැදීමක් කැමැත්තක් ඇති කරගන්න එහෙම නැත්තං ඒ අකුසල් ඇතිවෙනවා ඒ දේසේ විශේසයම ගුණමහත්තයෙන් අනුවන තුනුරු අම්මුල් කරගෙන දියසේ ඇතිවෙනකොට ඒ විාකගේ හරි බරපත්ලා. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරය ස්වාමීන් වහන්ස පළමු නමස්කාර කරමි ස්වාමීන් වහස සඳකින්දුරු ජාතක එන සඳකිදුරාන් කවුරුන්ද කවුුණාවින් පැහැදිලික දෙන සේක්වා කියලා. පිින්වත්නී ඒකාලි හිටිය රජතුමාතම අනුරුද්ධ තිරුන් වහන්සේ. චන්ද්‍රාව වනේ ඇරාහුල මාතාව එවාගේම සඳකින් දුරා වනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේය. ඊළඟට අහලතයන පස්නේ. තෙරුවන් සාහණෑ පින්වත් සාමින් වහන් සවසරයි. වේදනාන පසනා වැදීම යනු. ඇගේ පත්තේ රිදීලි දැනු නම? ඒ ඉදිල්ලට අවධානය යොමු කිරීමද ස්වාමින් වහන්සේ. බොහොමයක් පිරිස සතල සතිපට්ඨානයේ වේදනාන පස්සනාව වී ඒ විදිහට පැහැදිලි කරනවා මම දැක ඇත. ඒ නිවැර ඇද්ද ස්වාමීින් වහන්සේ ඒ වැරදිනම් වේදනාන පස්සනා භාවනාව වඩන නිවැරදිකමයේ පහදා දෙන සේක්වා පින්වා ස්වාමින් වහන්සේට උතුම් චතුරාර් සත්‍යබෝධයීමම ලැබීවාය කියලා සත්පුරලුස පින්ංුවත්න ඒ කිවකමේ සම්පූර්ණීෙන් වැරදි. හුඟක්කයි ඔයවර්දකනවා. ඇයිතින් වේදනාකිව වහමඉතින් සිංහලයෙන් කියන්නේෙත් වේදනා හන්දිපත් කැක්කුන්නේ. එනිසා ඒ කට්ටි හිතන්නේෙත් වේදනාන පස්සනාවකිවා මේ කියන හන්දිපත් කැක්කොම කියලා නැහැ. පංචුපාදා නස්කන්දයක් තියෙනවා. පංචුපාදාන් අස්කන්දී රූපවීතනා සංඥා සංකාර විඤ්ඥාන. එතන කියවන වේදනාව තමයි මිය සිහිය පිහිටවා ගතයුතු වේදනාව. ඒ වේදනාව අනුභවන බේදීෙන් තුන් ආකාරයක් වෙනවා සෝමනස්දෝමනස. උපෙක්කා. ඉන්දිය බේදීෙන් පස්සා ආකාරයක් වෙනවා. එ සුකින්දිය සෝමනස්සිින්දිය දුක්කින්දිය දෝමනස්සන්දිය උපේකන්දිය කියලා. එතකොට සාමිසංවා සුකංවේදනං වේදියමානෝ සාමිසන් සුකංවේදනං වේදයාමීති පජානාති ඒක කාමනිස්සිත සුකවීත්නාවක්. මිදිනකොට, ඒක කාමේ මිස්සවෙච්ච සුකවේතනාවක් කෙළ තමන් දැනගන්නට ඕනෙ. ඒකයි වේතනාව කියන්නේ. නිරාමිසංවා සුකං වේදනං වේදයමානු, නිරාමිසන් සුකංවේදනං වේද්‍යාමීති පච අනාති. ඒකයන කාමයේ මිදුුණු නයිස්කර්මයේ මිශ්‍රවෙච්ච සුකවේදනාවක් නං, ඒක නයිස්කර්මේ මිස්ස සුකවේතනාවක් කියලා දැනගන්නට ඕන. ඒක කියන්නේ කුසල සහකද සෝමනස්සයන් විඳිනකොට. විදහට දනගන්න ඕන අනිටිකත් එහෙමම දැනගන්න. සාමිසංවා දුක්කං වේදනං වේදයමානු සාමිසන් දුක්කං වේදනං වේද්‍යාමිතිි පචානාති නිරාමිසංවා දුක්කං වේදනං වේදයමානෝ නිරාමිසන් දුක්කං වේදනං වේදයාමිටි පචානාති. සාමිසංවා අදුක්කමසුකං වේදනං වේදමානෝ. සාමිසං අදුක්කම සුකං වේදනං වේදයාමිටි පජානාති, නිරාමිසංවා අදුක්කම සුකං වේදනං වේ දියමානෝ, නිරාමිසං අදුක්කම සුකං වේදයාමීති පචානාති, ඔය ආකාරයට තමයි එවීතනාව සෝමනස් දෝමනා සූපෙක්කා විදිහයට දැනගන්නට ඕනේ. මේකයිනිව ඇදිවේදනාන පස්සනාකමේ අරකමය ඒයික දුක්කවේත්නායි ඇතිකර ගත්ත එකක් එයි සාර්ථක ප්‍රතිපත් ලබාගන්න බැහෑැ. ඊළඟට ඇතිව අහලතිෙන පස්්නේ තමයි තෙරුවන් සානය සාමින් වහන්සේ. සිදුහත් කුමරුවුන්ට අඩුබුද්ධියයක් තිබුණු බවත්. එනිසා සිදුහත් කුමරට මිනිස්සු ලෙඩවෙනවා මිනිස්සු වයසට යනවා මිනිස්සු මැරෙනවා කියලා අවුදු විසින් අවයක් වනතෙක් නොතේරුණු බවත් කියමින් අප බුදුරජාණන් වහන්සේට අපහසකරන නිරාගමික පිරිසට වඩාත් නිවැරදි පිළිතුරක් ලබා දෙන සේක්වා සත්පුරුස පිංගුවත්නී ලංකාවි නිරාගමිකයෝ කියර පිරිසක් නැහැ. ඉන්නේ පල්ලිය විසින් මෙහේවන, උුමන්තනකාරී කණ්ඩායමක් විතරයි. ඒ යගේ ආගමික ඒ අන්තවාදයක් නිසා තමයි මේ විදිී පිරිසක් නිර්මාණය කරලා ඉන්නේ. ලංකාවි නිරාගමකෝ කියලා කණ්ඩායමක් නැහැ. ඒ අයගේ ආදායම් මාර්ගයේ තමයි අරකට්ටියගෙන් ලැබෙන මුදල් ලබා ගැනීමට බුදුද හමට මෙහෙම නින්දාකරණය එක අපහස කරන එක. ඒක තමයි ඒඇගේ ආදායම් මාර්ගයේ. ඒ අය මේ වි්‍ය නින්ද අපහස කරනකොට බෞද්ධ බෞද්ධයයින් තුළ සැක සංකා ඇති කරමින් ඔවුන්ව දැඩසේ මානසිකව අපහසොට පත් කළ සමාජ මතා හදනකොට අරකටිට ලොකෝ ආ ය මාර්ගයක් ඒ අයට ජීවත්යෙන්න්නේ ආනවාහන ගන්න පිට රටල සවාරියන්න දේවල් වලට අවසක ධන්නේ මිළමුදල් ඔොක්කෝම අර බලවත් රටවල්ලලින් ඒ අයට ලබා අ දෙෙනවා. ලංකාව නිදාගමිකෝ කියලා ක්ඩායමක් නැහැ. සිදුවත් කුමරුට මිනිස්සු ලෙඩවෙනවා මිනිස්සු වයසට යනවා මිනිස්සු මැයනවා අවුදු නවයක් වනැතිෙක් නොතේරුණු බව කියනවනා ඒක මේක තේරුම් ගන්න බැරිකමට තියෙන ප්‍රශ්නයක්. ඒකට හේතුව මෙන්න මේකයි. සිදුහත් කුමාරයා, ඉපදිල අහුදු විසිනාවයක් ගිහිජීවිතේ ඉන්නකොට, සුද්දෝධන මාහරැත්තුමා වයසටයනඒක නොදැක හිට අනිවේන අහක බලාගෙන හිට අනිමේනේ මහා ප්‍රජාපති, ගෝතමී දේවී වයසටයාන එක අහක බලාගෙන හිටිය අනෙමේ, සිද්ධාත බූ සැත්තැන් වහන්සේ රජ සැප විඳිමින් ඉන්නකොට, ජීවිතේ තීරණාත්ම කවස්ථාවක් තම, යසෝදරාදේවියගේ දරු ගැබ මුහකුරා එමින්, රාහුල කුමාරයා. මේ විදිහට ඉප දෙන්න දින ලංවීම. රාහුල කුමාරයා උපදින්න මාස හතරක් ලංවෙනව කියලා කියන්නේ. ඒකැන් සතර පේනමති දකින අවස්ථාව ලංවෙනවක් යන ජීවිතේ ලොකු වෙනසක් ඔය ඇත්තෝ සාමාන්ජීවිතයේ දකිනපේන දෑන දේවල්ලෙක් ඉඳලා තීරනාත්මකව ඒවා සම්බන්ධව හිතන්න පටන්ගන්න අවස්ථාවක් කියෙනවා. අපේ බෝධිසාත්්‍යයන් වහන්සේත් එහෙමයි. ඔහැත්තන්ටඋනත් ජීවිතයේ මෙතෙක්කල් නොහිතනු දේවල් සමහර විසේ ස අවස්ථායික්. ngati <laughs> ெna. <laughs> විසේ සවස්ථා මුලීමම මහල්ලෙක් අරවිදිහට යනවා දකිනකොට ඒකත්ඒක විසේසයෙන් ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. එම්මකද රාජපුරසිෝ වයිසත යන විදිිය නොදැක නෙමෙයි රජ මාලිගාවක් කිව්වාහම රම්ම සුරම්ම සුභ කියල මාලිගා තුනක් තියෙනකොට. ඒවට කෑම්බීම ගේන පිරිසසා ඒ වගේ සේවක පිරිසසා රටවැසෝ ගැන බොයසත්වයන්හස නොදැක හිට යනමේ දැක්කා. මෙතනදී මහල්ලෙක් මහළ වීයට පත්වෙනවා කියන්නේ එ. ඒයි ජරාවට පත්වෙනවා. ජරාව කෙල කියන්නේ යා තේසන් තේසන් සත්තානම් තම්මිතම්මි සත්ත නිකායේ ජරා ජීරන්තා කණ්ඩිච්චම් පාලිච්චං වලිතචත ආයුනෝ සන්හානි ඉන්දියා නම් පරිපාකු අයං උච්චතා උසූ ජරා. ඒ කියන්නේ ඒ අඇයිගේ දත් කැඩ්නව නියපුොතු කැඩෙනවා දත් හැලෙනවා. සම රැලි වැටෙනවා මේ සරීරයේ මුය මොහොකුරායනු ඉද්‍රිය මොහකුරායනවා දුරුවල වෙනවා මේ වගේ විශාල විපාරයාස්සයන් ගොඩා චරාවට පත්වන ගොඩ සිද්ධ වෙනවා. ඒ මහළු වීයට බෝධිසත්්‍යයන් වහන්සේ ටිකින්ටික ලංවීම සහ දරුවා ලැබීමදී මේ කවුණු සෙල්ලමත් එක්ක ඇතිවුණු ප්‍රඥාවේ පබලත්වය. ඒක බෝධිසත්්‍යයන් වහන්සගේ විය යුතු දෙයක්. බෝසත් චරිතයේ ස්වභාවේ තමයි ඒ බෝධි සත්්‍යයන් වහන්සේ ආවායහාවෙන්න. ඒවාගේම දරුවත් ලැබෙන්න්නට ඕන. පස්ස තමයි ඒ පාර්මී ධර්මවල ස්වභාවේ අනුව ගීකය අත්හරලා ි නිස්කමනය කරන්නේ. ඒකට මුලින්ම මෙන මේ මහල්ලෙ ඊට පහස ලෙඩෙක් ඊට පසේ මලමිනිියක්. ඉල්ළඟට පැවිදිරුවක්මේ ප්‍රධාන කානාාටික දර්ශනය වෙන්න ඕන. එතකොට තමයි මේ වගේ අර තීරනාත්මක වෙලාක් හොඳට මුහොකුරාගිහිල්ල සාමාන්‍යයෙන් කෙනේගේ මුහකුරායන වයසක් තියනවා. ඒ වයස ස්වභාවයෙන් ඇති වෙනවා. ඒකට අදාළ වයසේ මාලංවෙලා ලෝතරාභාග්‍යවතුන් වහන්සේ බවට පත්වන ගමනට . ගේත්හැරයා. ඉති නිරාගමිකයින්ට මේක තේරුම්ගන්න සක්තියක් නෑ ඔඕුන්ට තේරුම්ගන්නවන්න උසාගානකය තේරමකුත් නෑ. ඔවුන්ගේ සැබෑව නිරුවත තමයි එළි දක්වන්න තියෙන්නේෙ මොක ඔවුන්ට තේරුම් කලාට තේරුම්ගන්න ඔුන්ට සක්තියක් නැතින්ද. සමහරයි ඉන්නවා අපි දන්නවා තේරුම් කරවන්න බැක් කියල ඉතින්ද අපි ඔවන් නිසා නොම ගැන සමාජයඒකින් වලක්වන්න ඔවුන් තේරුම් ගත්ත් නොගත්තා සමාජයට පනිවිදේ දෙන්න ඕන හින්ද අදහස් දැකීම දිගටම කරන්නට ඕනේ අ බ්‍රහ්මජාල සූතයේ තියෙන විදිට තමන් කෝපාවිෂ්ට වෙන්න ඇතුව. ඔවුන්ගේ දුරුමත සියල්ලම කණ්ඩනය කරන්නට තමන් අකුසරල් සිත් ඇතිකද ගන්න ඇතුව. ඥාන සම්පයුත්ත කුසාසිත්වලින් තමන්ට ප්‍රඥාපාරමිතාවක් වන විදිහට නිසාා. ගමකින්න්තත් උත්තර දෙන්නට ඕන තමන්ගේ දෙලෝ යහපත ගැනහිත්ල ප්‍රඥාපාරමතාව වැඩන විදිහට එන්සා දිගින් දිගටම ඕවන්ට පිළිතුරු ලබා දෙන්න මේ ඔවුන්ගේ ඇයි කණ්ඩායංවල තියන මත්‍රකාරී වැඩ පිළිලොවුන්ගේ ආදාය මාර්ග නිසා තමයි මේ වගේ කවුණු සමාජගත කරන්නේ ඇත්තටම සිදදුහත් බෝධි සත්්‍යයන් වහන්සේ ැන සාමානයට වඩා අතිසයිම්මර ප්‍රබල විදිහයට නුවන මුොහකුරාගිය පීපුුණ්‍යවන්තේ ඒනිසා තමයි බෝධි සත්්‍යයන් වහන්සේට පුළුවන් කමල ලැබුණේ අච්චය රජ සම්පාත් අච්චර සැප සම්පාත් ඒ සියල්ල මර් දරු සනිහසාදී හැමදේ මෙහෙම තදින්ම දැන්න වෙලාවක මෙන්න මේ සීියලුම දෙනවේ. සේරු දෙනා මානයට පැත්තන මේ තත්වයේ මුදවාගන්නට මාර්ගීත මේ ඒ පිළි පදින් පිම්පිළිපන්නට අවස්සකරන යෝධ පීවරගන්න පුළුවන්කම ලැබුණ, යසෝදරා දේවී ඇතිබන අසීමමිත ඒ සනිහස, නේරාහුල කුමාර්රයා තිබුණු සෙනහස. සිුද්ධත් මේ සුද්දහත් අපේ සුද්දෝධන මහරත්තු මාර්දිය පිරිස තිබුණු ඒ සනිහස පැඳීමත් එක්ක සමීපතමීින් තවදරටත් ඉපදෙමී මැරමී යනගමන නිමා කරලා සෙවල් දෙනාට මාර්ග පෙන් ආදීම වෙනුවෙන් තමයි, මහපෝධිසත්වයන් වහන්සේ අි නිස්කමනය කළේ. ඊග හතියන පස්නේ තෙරන් සනෑ ස්වාමීන් වහන්සේ. ලොතරැයියකින් ලැබුණු මුදල්ලින් දන්දීමෙන් එමදානයේ අධාර්මික අලපාන සංසධානයක් වන වාදයන්න පහදා දෙන්න තෙරුවන් සනෑයි කියලා. නෑ පිින්වත්නේ තමන්ත මුදල් ලැබෙනකොට දැන් ලොතරැයියාදී දේවල් කියන සූදුවලත ගණංගත් අට ඒ මුදල් ලැබුණට පස්සේ ඒ පින්කංකරන්න කලින් ඇතුවනු පූර්රචේතනාත්. පංකම කරමින් ඉදදි ඇතිවන මුංචන චේතනාත්. පින් කකමින් පස්සේ ඇතිවන අපට චේත්නා තනුව තමයි විපාකධර්ම ලැබෙන්නේ ඒකිනට කොහෙම් මුදල් ලබුණාත් යහපත් සත්්‍යඝාතනාදීක්‍රමයකින් තොරව ලබාගන්න ඒ මුදල්වලින් ඒකට්ටියේ යහපත්දේවා කරන කොට පති පලහම්බුවෙනවා අයහපත්ත ලබාගන්න ධනයෙන් වුණත් යම් කිසි දානාදී පින්කංකරනකොට අයට ඒකට ගැලපෙන විදිේ කුසාසිත් ඇතිවන ආකාරයට විපාකධර්ම හම්බුවෙන අනිසංස අඩුුණනාත්. ඊළංගට හලතිීන පස්නය තමයි, අපේ හාමුදුරුවනේ. අවුණාවෙන් මට කියර දෙන්න පුළුවන්ද. යම් කිසි අසනේපේකට බිහිත්ගන්න ලෙඩෙකුට. සුරාපානී වැලකීමේ සිල්පදේ රකින්න පුළුවන්ද. ඒ බොන සමහර බිහේත්වල අඩංගු, යම්ය රසායන ද්‍රවයන්ශරීරගත වීම නිසා. එයා සමාදාං වුණු පස්සනි සිල්පදේ බිඳනවාද.සාර්ලෝම ඇහවුවත් ිහත බොන ලෙඩෙකුට ඉංග්‍රීසි බිහෙත්. පංචසේලයේ පරිපූණව රකින්න බැරිධනිවාරයීම පුළුවන්. මොකද මත්කරන දෙයක් මත්වන දෙයක් බව දැනගෙන මත්වීමේ අදහසින් ගත්තොත්නක ඒ දහමෙරට නැත මත්‍රවිවලට අයිති වෙන්නේ මෙතන මේ රෝගීකම නැතිකර ගැනීමේ චේතනාව තියෙන්නේ සූපත්වීමේ අදහසින්හිෙන් දා සිල්පදී බිඳෙන්නේ කැඩෙන්නේ නැහැ එවන් සිල්පද. එවන් බිහෙත්තාදිය ගත්තා කියලා සිල්පදකරෙන්න්න හැ එවන් සිල්පද ජීවිතයට පුතුම ආරක්ෂාව සලසන්නේ එන්සා පස්සන සිල්පදය මත්‍රාවෙවලින් වැලකීමේ සිල්පදය සමාදන් වෙන්න සිල්පිදීමක් වෙන්න නහැ බිහෙත්තාදිය ගන්නහ. ඊළඟ ටහලතියන පස්නේ පින්වා ස්සාමන් වහන්. මඟ සත්තපාලනය සම්බන්ධයෙන් පැවැත්වූ ධර්ම සංවාදය අප නැරඹුවා. ඒ අවස්ථාවේ මාහට මතක් වූයේ ආය සාවිකාවක් වන විසාකා මහවපාසිකාව හා ඇ විවාහාවන දිනදී. පියාදුුම් දී අතර ගවයන්ද සිටි බව සහ. ඇය අස්ස පැටිය බිහි කරන්නට උදව් කළ ආකාරය සැමියාගේ නිවසේදී. මෙයින් පැහැදිලිවන්නේ එම ආඩි සාවිකාව සත්්‍යපාලනය කරන බවත්. ඒ හොඳින්ම දන්නා බවත් නේද. මෙයින්ම සත්්‍යපාලනයේ ධර්මානුකූල ලෙස සැකේ හැකි නේද. ඔබහන්සේට තෙරුවන් සරණයි. ඕ පිින්වත්නේ. ඒ වගේ කාරණා අපේ තිපිටිකේ පුරා ඕන තරන් තියෙනවා. මේ වගේ සාකච්ඡාවක්, ඒ වගේ ස්වාමින්වහන්සේ නමක් දිගින් දිගයට මාරාත්නා කරනකොට පිළි නොගෙන ඉඳල්ලා අපි පිළිගත්තේ සමස්ත සංඝරාත්නය වෙනුවෙන්. මොකදේ ස්වාමිින්වහන්සේට ධර්මවිනේ ගැන කිසිුදු අවබෝධයක් නැති සරීරයේ තුළ කසාවත පමණක් තියෙන හිමි නමක් කියලා අපි හොඳටම දැන දැනත්. මකද ඒ ස්වාමින් වහන්සේට මේ කවුන තේරුම් කරන්න බෑ කියලා අපි දන්නවා. ඒ වාමින්වහන්සේට මේ පහදාදීම තේරුමක් නෑ කෙලත් අපි දන්නවා. නමුත් ඒ සාමින්වහන්සේට නැවත් නැවතත් පහදා දෙන්න උසාකරනකොට. ඔබ වගේ පිරිස්වලතියෙන කකුස් නැතිවෙලා යනවා. ඒත් සාකච්ඡාවට අපිට දිගින්දිකට මාරාත්නාකරදදී විතින් විත. අපේ අවසානයේදී ඉදිරි පත් වුණේ ඒ ස්වාමින්න් වහන්සේ නිවැදි මඟට ගන්න බෑ කියලා දැන දැනත්ය අනිත් ඇයි වෙනුවෙන්. එතකොටට අභිධර්ම කාරණා මතුවෙනවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවල ප්‍රසිද්ධ කාරණ, කිසිම දෙයක් අපි ඒ පැහේකහමාරකට ආසන්න කාල සීමාවේදී ගන්නේ නැතුව. නොදන්නා කවුණුම පෙන්ෙනර දෙන්න තමයි. අවස්ථාව අපි භාවිච්චි කළේ භාවිතා කළේ මකදේ පැහේකහමාරක් වගේ කාල සීමාවක් තුළ අහනහන පස්. පොදේ සියලෝ දෙනා දැන්ට දන්න විපකෝටි ාරි සුද්ද සීලී . පිින්වත්න තාක්ෂණක දෝසයක් ඇතුවුණ හින්ද. ඒ ප්‍රශ්නය මංගිතන් පිළිතුරු දෙන්න වෙනවා පිට බොහෝ දෙනා කියලා තිබ්බ ඇහෙන්නෑ කියලා. ඒ ප්‍රශ්නයටයි නැවතත් ප්‍රශ්න කියනවා. පින්වන් ස්වාමීන් වහන්සේ චේතනාහාම් භික්කවී කම්මං වදාමි කියලා භාගිවතුන් වහන්සේ දේශනා කළ තියෙනවා. සතුන්ට හිංසාකිරීමේ චේතනාවකින් තොරව සුරත සතුන් හාවන් වැනි. කඩ කරලා ඇතිකිරීම පවක්ද. නිදැල්ලි ඇතිකිරීමට කැමැති වූවත් පූසංවැනි විලෝපිකයන්ගේෙන් ආරක්ෂා කර ගැනීම සඳහා. කූඩුවේ ඇතිකිරීම පාපකරමයක්ත්ද. සොරතල් කොරුල්ලං කූඩුවක ඇතිකිරීම පාපකරමයදද. හේතුවනම් සමහර කොරුල්ලම් පියම්බා ගියවිට කපුටංවැනි අය ඔවුන්ට කොටා මරා දැමීමයි. කවුණාවෙන් පහදාධන සේක්වා තෙරුවන් සාණය උපවහන්සේට කියලා. සත්පුරුස පින්ුවත්නේ. සතුන්ට හිංසාකිරීමේ චේතනාව තිබුණොත් ඒක අකුසලයක් වෙනවා. එහෙම චේතනාවක් නැතිව තිබුණොත් ඒක කුසලයක් වෙනවා. කූඩු කරල හිටියත් කූඩු නොකර හිටියත් අපිට මේුසය අෝ අකුසලයේ සිද්ධවෙෙන්නේ. ඒ අපි ඇතිකර ගන්න චේතනාව අනුවයිකැන හිතත් හිතේෙන චෛල්සක ධර්මත් ඒ ඒ කටයුතුවල යුතුවාලන චේතනාව අනුව. චේතනාව නිසාපට විපාක ධර්මකොඩක් හඹවෙනවා. ඒ ලැෙන. විපාක කුසල්ලෝ අකුසල් වෙන්නේ අපි අරදී කරපු විදිහ හැටියට. සමාර වෙලාවට ඔවුන්ගේ ආරක්ෂා වෙනුවෙන් ප්‍රයෝජනාදිය ස්ථකා අපි ඔවුව රැකගන්නටම එහෙම කූඩු කරලා ආරක්ෂා කරනවා. එතින්දදි අපිට අකුසලයක් වෙන්න නැහැ. මොකදඔවන්ගේ ආරක්ෂාව ගැන හිතපිහින්ද. ඔබට ඒ කුසලයක් වෙන අනාගත සසර ඉන්නකම්ම ඔබවත් ආරක්ෂාවන කාදර උපදවවලින් ආරක්ෂාවන පින් කමක් වෙනවා. සමාර වෙලාවට අසරණ වෙලා ඉන්න සත්තු වෙනුවෙන් අපිට ඔවුව කූඩු කරලොවුන්ග රැක ගන්න සිද්ධ වෙනවා, ඒවාගේ වෙලාවංවලට එක පින් කමක් වෙනවා. ඒත් පින්වත්නි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි ඔය ඇත්තෝ එහෙම අසර්ණකමකට පිහිටවීම පැත්තක තියලා ඔබ විසින් සහර වෙලාවට ඔවුන්ගේ ඇවිවිධ කවුණු ගැනහිතලා ඔවුව කූඩු කරනකොට කැලෙඉන්න කට්ටිය අඩගෙන ඇවිල්ල ඒ සත්තුන්ව බලහත්කාරයෙන් කූඩු කරාදදි ඔබට හිරේ විලාංගුවේ ලගින්න හුඟක් කාරදර දුක්කාදර පීඩා විඳින්න සිද්ධ වන විදිහට හඟක් කරදර ඇතිවෙන්න පුළුවන්. එනිසා නිරන්තරේම චේතනාව ගැන කල්පනාකාරීවෙන්න ඔය ඇත්තු සතුන් කූඩු කරන්න සිද්ධ උනුකාරණාව අනුව තමයි ඒ කුසලයක් දක්කුසලයා දෙවෙන්නේ ඔවුම හිරකරන අදහස්සක ඉන්නවා නම් ඔබට අකුසල්වෙනවා. ඔවුන්ගේ යහප තාරක්ෂාව ගැනහිත්ලේ අසරනකමට පිහිටවීම ගැනහිත්ල කටයුතු කරනවනම් ඒ කුසලයක් වෙනවා. ඊළඟට හලතියන පස්නේ පින්වා ස්වාමීින් වහන්සේ. බුදුන්හන්සේ ලංකාදීපීයට වැඩිය බව සඳහන් වන හෝ. හැඟවන සූත දේශනා මොනවද. එසේ සූතදේශනාවන් නොමැතිනම්. එය හුදෙක් සංස්කෘතික ලියවිල්ලක් නොවීද. එසේම සිදුවත් බෝසාත් චරිතයේ ගැන උන්වහන්සේ දේශනා කොට වදාළ සූත දේශනා සඳහන් කරන සේක්වා ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුල්ස පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ ලෝකෙ පහලවීමත් භාගිවතුන් වහන්සේ සූත දේශනා බුද්ධත්වේ ඉඳලා ඉන්පස්සේ ඇසල පෝයද ඉඳල පෙන්වම් පානකන් දේශනා අකිරීමත් බුද්ධත්වයෙන් වසර දොළහාගිය තැන ආරාධනාවෙන් පස්සේ තවත් වසර කීපයක් ගල සම්බුද්ධත්යෙන් විසිවනි වස්සර ඉඳලා විනිනීති මීපෙන් පණවන්න පටන් අරගෙන පිීනවම්පානකම් පැනවීමත්. අභිධානමය හත්තනිවාර්ස දේශනාකිරීමත්. මේට අදාළ සියලු කවුණුකාණත් අධ්‍යනය නොකරඉන්න කට්ටිය තමයි. බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට වැඩම කරපේ ගැන් සැක සංකාකරමින් විවිධ අදහස් දක්වන්නේ. පින්වති ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කළයුතු කා නාවාගයක් තියෙනවා. මඟපල්ලාබීෙන් ලෝකෙ පහලවී වෙනුවෙන් කළයුතු දේවල්වාගයක්ත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන උපා්‍යය ලැබූ පිරිසක්කඉන්නවා. ඒයි විවිධාකාර අයවෙන්ුවෙන් කළයුතු වැඩ පිළිවෙලාත් තියෙනවා. භාගිවතුන් වහන්සේ ඒ අනුවතමයි කටයුතු කානා සිද්ධ කරන්නේ. එතුකොටට සූතදේශනා අපිට බුදුරජාණහස දේශනාකර සියල්ල මද ලැබිලා නැහැ. අවස්සේවා අපිට තියෙනව අවස්ස පමණින්, අවස්්‍ය විදිහට කටයුතු කරන්න. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම සූත දේශනා නැති වුනත්. හැමදාම දේශනා කරපු විශේෂ දේශනාතර මෙහුඟක් විසේසයේම දේශනා කළ සාමුක්ඛංසක දේශනාවගේ දේශනා අග සම්පූර්ණව නැතිව වුණත්, අවස්සකවන විස්තර උක්කෝම අවස්්‍ය විදිහට තියෙනවා. ලංකාත් දීපේයට බුදුරජාණන් වහන්සේ වැඩමකර පවස්ථාතුනම සත්‍යයයි ඒවාගේීම ඒයට අදාළි ඉතිහාස කතා සියල්ලමත් එහෙමයි දේවානම් පේදස රත්තුමා ලව්වා මිහිතු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩමකරපු වෙලාව. රුවන්මලි චෛතරාජාණන් වහන්සේ වැඩහිටින තැන. ඒ මේ සමවස්සුවයට සමවැත්ල කරපු අධිස්ථානයේ ඇතුළත් කරගෙන බ්‍රාක්්මී අක්ෂර වලින් සෙල් ලිපියක් පවා ඒවෙලාව ටැම් ලිපිය ගල්කනුවක ලිපිය අපපවා සකස් කරලා ස්ථාන ගත කරනවා. අද තතුරුවන් ගලෙසෑයේ බටහිර. දොරටේ දේවානා පේතිස මහරච්චුරුවෝ විසිං ඒ ස්ඒ හිමි හිතවන්නට ඒත්නො ඒ ගල් ඉස්ථාම්බේ අදටත්තියනවා ආරක්ෂිතව. ඉතිං තවත්මනොවද සාක්ෂේ ඒව ඇයි තේරුන් ගන්න බැරි පින්ුවනී බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කලා මිහිඳු මහරාතන් වහන්සේ වැඩම කරපු මුල්ම කාලෙදිම දේවානා පේතිස මහරත්තු මල්ලා ව ස්ථානාආදීසි යල සලකුණු කරමින් එහෙමත් කටයුතු කරන්නට ඒත්නම්. සංස්කෘතික ලියවිලිනේ සංස්කෘතික ලියවිලි කියලා කියනවනන්ගේ කියන කට්ටියගේ ඉතිහාස දැනීමේ දුරුවල කම මයි එතන ඉම්පේන්නේ මේක සත්‍ය වසේම සිද්ධ වුනා බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩම කලා. බෝසර් චෛතයේ ගැන බුදුජාණන් වහන්සේ දේශනා කළ සූත දේශනා ඇහුවොත් පුද්ගල චරිත අනුව කළපු දේශනා. අතරේ භාගිවතුන් වහන්සේගේ චෛතා අපපධානය සඳහන් වන සූත දේශනා තියෙනවා. විේ සේම ජාතය කතාවලින් ඒව දැන ගන්නත් පුළුවන්. ඊළඟට අහලතියෙන ප්‍රස්්නය පිින්වුවත්නී ඔය ඇත්තු පස්්න අහනකොට පුළුවන් තරම් වචන පනහකට අඩුපමානයකට සීමා කරන්න. පස්නය දිගවෙන කොට ඒ අපිට මේ තිරයානුව විස්තර කල කියන්න දුස්කරයි. මුලු පස්නෙම කියන්න. ඒක නිසා ඔය ඇත්තු පුළුව අන්තරම් ප්‍රස්සන ඉදිරි පත්කරනකොට ඒක වචචන පනහකට වඩා අඩු ප්‍රමානයකට ඔබේ තියෙන ගැට්ලුව ඉදිරි පත්කරන්න උත්සාහ කරන්න. ඒක වචන විස්සක් විසිපහත්තියක් වෙනවනං වඩා පහසුයි. ආලතියෙනවා මෙහෙම ප්‍රසනක දිග ප්‍රස්නයක් අවසරය පින්වා ස්වාමීන් වහන්සේ. දීගනිකායේ අපපාය සංවත්තනික සූත්‍රයේ, සේවනය කරන ලද්දා වූද වඩන ලද්දා වූද. සුරාපානය ලෙස ඇත. එම වාක දෙකෙ අදහස් කුමත්ද. ස්වාමින් වහන්ස. සුරාමේරේ අවුම විපාකේ උමතු බවනේ මං අසා තියෙනවා සමහර හාමුදුරුවන් පවසනවා සුරාව පානය කරාම ඔහුගේ වැඩ මන්දනය වෙනවා. පොඩිදටත් හිත දිදනවා කියලා. එසේ වෙන බව ධර්මිය තුළ තියනවාද. එසේ තියෙනවා නම්. එසේ වන්නේ සුරාවර් බොනකිනා කරපු වෙනත් කුසල්වලින් අර අවම විපාකේ වන උමතු බව විපාකයේ කටුක බව අඩු කිරීමෙන්ද. උදාානයක් ගත්තු පාණගාතයේ අවමි විපාකේ අල්පායුස්ක වනාට, ප්‍රාණගාතයේ විපාකලෙස දවනු රෝග සරීර ආබාද ඉන්න ඒ වගේ. සුරාමීරී ගන්න කෙනාට, කෙනෙක්ට මානීම් මතු ප්‍රතිසන්දිි විපාක විතරක් ලැබිලා ප්‍රර්ත්තිවිපාක නොලැබෙන්න්න පුළුවන්ද. සුරාවබීමේ විපාක ලෙස මන්දබුද්ධිකව ඉපදීම. මන්දබුද්ධික දරුවන් ලැබීම සිදුවන බව අසාඇත ඒ සත්‍යත්ද. මත්පැන් නොබන කෙනෙක්. මත් පැන් ගොලට අනුබලදීම් කරනවා. උදාහනයක් ගත්තොත් විවා උත්සව සාධවලට සුරාමේරයේ දීම. එයින් ලැබෙන විපාක ගැන. න දරමේ තුළ තියෙනවාද. විරූපී බව උම්මත්තකා විගත ගාත්ථාව. උමතු බව හැර. මානිම්මතු සුරාමේරයේ නිසා ලැබෙන වෙනාත් පවෞත්ති විපාක ගැන ධරමේ තුළ තියෙනවාද. ඔබහන්සේට තෙරුවන්සාරණය කියලා සත්පුල්ස පින්වර්ත්නීම. සුරාපානයේ සම්බන්ධව බොහෝ සූත දේශනා භාගිවතුන්හස දේශනා කරල තියෙනවා. එතනැද බුදුරජාණන් වහන්සේ විසින් සතර අපායට පමුණුවන්න පුළුවන් කාරණාවක් විදිහට අපායේ පිළිසිඳින්න වූ කාණාවක් විදිහටත් මේ සුරාපානය ගැන දේශනා කල්ලා තියෙනවා. එවාගේම සුරාපානය සම්බන්ධව අ ස්මීන් වහන්සේ නමක් සුරාපානය පානය කළ හම මූග වැඩ මන්දනය වෙනවා පොඩිදටත් හිතට ීත්නවාදී විද සඳහන්කරදදි. සහරේවා ඒ සාමිනස්සල ග්මත වචන ඇති. නමුත් පොදුවේ ගත්තහම ප්‍රමාදයට ඇති වෙන උමතු බව ඇති වෙනවා සිහි විකල් වෙනවා. කල්පනාසක්තියේ දුරුවල වෙලා යනවා එමිල මුදල්ලා දී විනාසෙලා යනවා ඒ කල්පනාව දුරුවල කරගෙන ඉන්න එයා කටයුතු කරන එක් කාලයට අදාළව ඇතිවන ජවන් සිත්වලට විපාක විදිහයට සංසාරයේ පුරාම ඒවාගේ දුරුවල තත්්‍යයන්ට ඒ අය පත්වෙන පුංචි දේටත් නොසන්සුම් වෙනවා කලබල වෙනවා ඒවාගේම කල්පනාශක්තිය හීන වෙලා යනවා මඟපල් ලබාන විශාල බාධාවක් වෙනවා සරීරයේ ලෙඩරෝග ඇති වෙනවා නිවා hang ගī माන maතුูත්. සතර අපපාගත වෙන්නේ එක ප්‍රධාන කානාවකුත් වෙනවා අනෙක් සියලු සිල්පද කැඩෙන්න පවා මේක නිසා පුළුවන් සුරාව නිසා ඕනෑම සිල්පදයක් කඩෙන්න්නා පුළුවන් ඒ වගේ බොහෝ කවුණුකාණා තියෙනවා සුරාමීරයේ නිසා ලැබෙන ඒ ප්‍රතිසන්දිි විපාක විදියට සතර අපපා උපත්තය වගේ පෞෘත්ති විපාක විදිහට කාහිකමාන්සික අබල්දුබලකම් හීනකම් පීඩාවං එ සහා භාභෝක සම්පාත් නැතිවීම යහළු කල්්‍යානේ. නැතිවීම් පාපමිත්තුව ඇතිවීම් වගේ හුඟක් කරදර කාරී දේවල් තියෙනවා. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරෑ පින්වස් සාමින් වහන්සේ. කෙනේගේ සමේ පැහැය සඳහා අතීතකරම බලපානවාද. අප්‍රිකානු රටක ඉපදෙන බහුතරේගේ සමේවානයේ තද පැහැයක් ගැනීමට බලපාන්නේ කර්මේද මේ ප්‍රස්්න දිග වැඩිහින්දත්. සම්පූර්ණ පස්න ගොඩාක් කියවල අවසං වනකොට ඇතිවන ඇයි පිළිතුරුදීමට ඇතිවන ප්‍රන ගොඩක් ගොඩක ඇතිවන ඇයි අපහස්ුව මාර්ධනය කරන්න, මම ඔය ඇත්තන්ට පස්නයෙන් පස්්න උත්තරී දීගෙන යන්නම්. කෙනේගේ සමේ පැහැ සඳහා අතීත කරම බලපානවාද. පිළිතුර සමේ පැහයට අතීත කරම වගේ මේ දියස ගුණේ බලපානවා. ඒ ආහාරපාන බලපානවා තවත් හේතු බලපානවා ලස්සන වෙන්න කැතවෙන්න. ඒ පසපස්සේ දියසයාදියත් බලපානවා. කර්මය බලපානව ප්‍රධාන වසියෙන්. අවසේ සුනුසු මාදී දියස ගුණේ ආදී තව බොහෝ කවුණුකාන බලපානවා එකත් දෙකක් නෙමේ. අපිකා රටක ඉප දෙෙන බහුතරයගේ සමේවානය තද පැහයක් ගැනීමට බලපානය කර්මේද. ප්‍රධාන වස්සේමේ ඉදේශු ගුණේසා ආ හරපාන සහ ඒ එහි හිටිය ආදි මුතුම් ඉත්තන්ගේ සරීර ගතතියන රූපෝල ස්භාවයන් තමයි ප්‍රධානවස්සයෙන් බලපාන්නේ කර්මානු රූපවත් ඒ වගේ තැන්වල උප්පත්තේ ලබනම විවිධයගේ කර්මවල පෙර සංසාර කර්මාදිී විපාකා තින්දා. නමුත් ප්‍රධාන කාණවිදිහට එතන ඒ ආහාරපාන දේශගුණය ඔවුන්ගේ ආදමුතුම් මිත්තාන්ගේ සරීරගත ඒ රූප ස්වභාවයක් ආදී කවුණු ගොඩක් බලපානවා. ඒ වර්ග ඇති හැදෙන්න්න. නමු සාමීන් වහන්ස ඒ වගේ රටක. ඉපදීමට කරමේ බලපානවා නේද. අපි ස්සාමීින් වහන්සේ. සුභතරුණයාත් අතාගතයන් වහන්සේගෙන් ඇසූ පස්නවලදී. කෙනේ ගේ සුරූපී විරූපී බවට ඒකෙනාගේ පෙරකරම බලපාන බව සඳහන් නිසා සහ මිත්තා නිසංස සූත්‍රීත්. මයිතී ආන සංසවලද මේ සඳහංව නිසාත්. අපි කාම් රටවල උපදින බහුතරේකට කර්මේ බලපෑ හැකිද. සත්පුරුස පින්ංවුවත්න ඒ මෙහම තේරුගන්න. ඒඒ රටවැසියන්ති ඊE අයි ලස්සන්ත පීෙනවා. ඒ ඇගේ ස්වභාවයක් එහෙන් වෙනවා දැ වෙනත් රටවල්ල ඉන්න අයගේ පාටවානය ඔවුන්ට ලස්සනයි ඔවුන්ගේ සුන්දරාත්ථයක් විදිේ දකිනවා නමුත් අපිකා රටවල් අබල ඉන්න අය අනෙක් සටවල්ලල ඉන්න සමහරුන්ට කැතයි වගේ පෙන්න්නට ඒ ජීවිතයේ ඇතුළතින්න කට්ටයේ රූපවලට ආසයිවට ඇලුම් කරනවා ඔවුන් ඒවට කැමතියක ඔවුන්ගේ ස්වභාවයක් බවට පාත්වෙලා තියෙනවා ඔවුන් ඒවට ආසා කරනවා ඒ ඒ වර්ගයා ඒ ඒ වර්ගයාට ඇලිමින්ක තුයනවා ඒක බාහිර සමාජයට අවලස්සන තු අලස්න දකින හේතුවක්කුණාට. ඒ අයි ඒතුට විසාා ලස්සනස්සුන් දරාත්තයක් ඒ කට්ටි දකිනවා ඒ අඇයට ගැලපෙන විදිට ඒ කර්මාදී හේතු බලපාල තියෙනවා. ඒක තව ගැඹුරින් තව දකින්න ඕන. ඒඒ ධාතු ඒ ඒ ධාතු වලට ගැලපෙනවා දේසුගුණාදී බොහ හේතුකාාන. අලපානකොට ඒවායේ සුන්දරාත්තේ ඕවම්, අත්දකිනව නැත්තංඉතිං, කැතයි කියලා ඒඇයි විහානො වී ඉන්නපාය. මද විලායන්න එපාය එහෙම දෙයක් නැහැ ඒ ඒ කට්‍යයා අතර ඇලුම් ඇලීම් බැඳීමමාදිය තියනවා චීනජාතික යෝ එකවර්ගයක් තවත් ස්වභාවයක් ජපන් ජාතිකය. තවත් ස්භාවයක් අනකත් තවත් ස්භාවයක්. වනාට ඒ අ අත ලස්සන මේ මේී කට්ටිය කල හිතුවට පිංවනිි E.ඒ. හැමුවම එිහි සුන්ත රත්වයක් ලස්සනා. දකිනව ඒවා කර්ම අනුවතමයි සිද්ධ වෙන්නේ. බුහෝමයක් පුරාවට කෝදසිත් පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් වී හැකිද ඕ සංසාරයේ බොහෝමයක් පුරාව අවලස්සනවෙන්න කෝරසිත් පුරුදු කර ගැනීමේ ප්‍රතිඵල වෙනවා. නමුත් අරවගේ කානාවලට කෝරසිත් විතරයක්න මේේ තවත් හේතු විචාලපමාණත්යේ නම්මේ කිව්ව වගේ. මේ ගැටලුව කවුණාවෙන් පහදා දෙන්න අප ගුරදුදේවෝත්තම යණන් වහන්සේ. ඔබහන්සේ පාතනය බෝධියකින් උතුම් නිවනින්නවේවා. ඒ විදිහට ඔය ඇත්තව ඒ කාරණාවතේ රුන්ගන්න ඕන. ඒ දේශගුණේ යඋනුසුම් ඒ සභහවාදී බොහෝදේවල් බලපානවා වෙනත් හම පැහැපත් කට්ටයක් වුණත් කාලයක් හිජීවත් වෙනකොට. ඒකටේ කාලාආනුරූපයේ දේසගුණවලට හැඩ ගහමින්. ඒ දිහට වෙනස්කං ඇතිවෙන්න පුළුවන්. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන් සානය අපේ පංහත් සාමීින් වහන්සේ දැන් වර්තමාන ලෝකයේ තාක්ෂණය ඉහළ තත්වයකට පත්වෙලා ඒ අයි කුතිම බුද්තිය. භාවිතා කර නිසා මෙහිදී ඉලෝන් මාස් නැමැති ඉලෝව ඉහළ ධනපතියේ තාක්ෂණයේ භාවිතා කරමින් පවති. මෙහිදී ඔහු සොයාගත් දෙයක්වන්නේ පුද්ගලයෙකුට චිප්ප එකක් සම්බන්ධ කර. එමඟගින් අපි ඉදිනිදා කරන සියලු දෑ පහසු ලෙස හැසවීමේ හැකියාවයි. උදාහනයක් ලෙස ළමයෙක්ට පාඩාන් කරන්න අවස්ස වන්නේ නැහැ. ඒ සේදු පාඩාම් ප්‍රෝගෑම් කර චිප්ප එකට ඇතුළත් කළ පසු, අවස්්‍ය මොහොතක ඒ ආවර්චනය කළ හැකිවීමයි. මෙහිදී ඉලෝන් මස්ක. තමන්ගේ මත්තකය කොම්පියුටර් එකට අප්ලෝට් කර චිප්ප එකක් හැදුවොත්. ඔහු මිය ගියාත් වෙනත් පුද්ගලයෙක්ටය ඇතුළ කිරීමෙන් අමණිය තත්වයකට පත්වීමය. එනම් නැවත. ඔහු ජීවත්තීමය මෙසේඋුනොත් මෙහිදී යලි සිටින්නේ ඉලෝන් මස් මද අභිධර්මයට අනුවයේ විස්තර කළ හැක්කේ. කෙසේද වාමින්න් වහන්ස අවසරයි කියලා. මේ ලෝකෙ තියන ඕනමදයක්ත් තේන්තත්වයෙන් තවත්ත්ඒකට වෙනස් කරන්න පුළුවන්. සහර දේවාල් පිින්වර්ත්න එහෙම ගන්න පුළුවන් යම් දියුණු තාක්ෂණයක් ඇතිකට ගන්න පුළුවන් උුණනා කරක කියන්නඒවුණට කවදාවත් ඒ අයට ඒ තුළ චක්කෝප ප්‍රසාද. සෝත ගාහන ජීවවා කාය ප්‍රසාදාදී ඇති කරන්න බැහැ. එතකොට ආරම්මණ ගැනීීමම් කරන්නට ඒකට ශක්තියක් නෑ. අ දත්ත ගබඩා කරපු විදිහ අනුවතමයි. ඒවා ඒ පැවැත්ම සිද්ධ කරගන්න වේන්නේ. මොකද ප්‍රසාද රූප හයවල හය තමයි චිත්ත චෛයිසක ධර්ම හට ගන්නේ අර කුටිමව සකස් කළ කාරණාවක් ඇරෙන්න්න. අලුතින් දෙයක් ඒ ස්වභාවිකවම ඇතිවන තත්ත්යකට පත් කරන්න නං ඒ ආයතනහය. ඒ විදිහටම නි්නිිපදවන්න ඕන ආයතනයි නිප දෙන්නනා. එතන පංචුපාදා නස්කන්ධයක් පහළවෙන්න ඕන. පංචුපාදා නස්කන්ධයක් පවතින තත්ත්යකට පත්කරන්නු නූට වඩාතා විකෘති විකෘතිය තවතාව කරම් වලටුව වෙනස්කරන්න පුළුවන්කම තියෙනවා ඒ වුණනාට කොයි වෙලාවක පංචුපාදා නස්කන්ද කතා වෙනස් කරන්න බැහැ. ඊළඟටේ ආලතියෙන පස්්නය තමයි. පත් පුළුවන් තරම් පස්සන කෙටිකරන්න බලන්න. අවසරස් පිින්වස් සාමීන් වහන්සේ මා දැක්ක පසක් අකුරදාලා ඩිල්ස් කියලා පේක් එකකින් ඉන්න කෙනෙක් නලින්ද සිල්ලා කරලා තියනවා ප්‍රකාශයක් බුදුන් වහන්සේගේ ධර්මය අනුව ලංකාවේ වෙන ආගමික සිද්ධස්ථාන හදන්න බෑ කියලා. ඒ කර පේක් එකෙන් ඉන්නකිනා තමන්ගේ එකවුන්ට එකට ඒක දාගෙන කතාව ඇත්ත. මහාචාර්යතුමනි. මිත්‍යාදුෘස්්තිික ආගම්බලට ගරු නොකරමු. ආගමිකංහිධියාව ඕන් නෑ කියලා. මේ ප්‍රකාශේ ගැන ඔබහන්සේගේ මතේ මොකදද. පින්වත්තිි මේදවසල හරියට නිරාගමිකයෝ කියන ඔය විවිධ ආගමික කල්ලි මෙහෙවන ඒ ඇපිරිස් ඔවවාගේ දේවල් හරිී ඇතකරනවා, ඒවට හසුවෙන්න්න එපා ඒව ගොඩාක් දෝට, මිත්‍ය දදුෂ්ට ඕවු විසිම්ම නිපදවල්ල ඔහු මේවැ මත්ත සමාජගත කරන ඒවට අනුබල් දෙන බෞද්ධ නමින් ඉන්න සමහර උගතුනුත් ඉන්නවා. ඉළඟට ඒගම තියෙනවා, මහසයෙන් රජු, තේරවාද බුදුදා වැන්ඩගත් කාලේ, දේවාලයක් නටබුං කරලා විහාර තුනාක්කරා කියලා තියෙනවා. මහා වන්සේ එකසි හැට තුන පිටුවේ. දීගනිකායේ මහාපා නිර්වාණ සූතයේ තියෙනවානේ. නුවර ඇතුළතසා පිටත දේවාලවලට සත්කාර කරන්න කියලා. එනිසා මහාසයෙන් රජු කරපු වැඩේ අනුමත කරන්න පුළුවන්ද කියලා. පිින්ුවටන පුද්ගලයෝකනදේ කරපු දේවාල් නෙමේ අපිට අධාර්දය මහාසයන්දරත්තුමා. මහා විහාරය කරල උන්දුව අපපුරේ පකත් වැඇද, කොයියාගමට හිදි අර කලා තේ හැබ හිරි අර කලානගක වැෑදි වැයි කර්මතු මට තියෙනවා. කරපු හොඳයි කරමේ තුමට තියන අපිට අදාලදදේ ඒක නෙමේ අරරත්තුමා කලා මේ රත්තුමා කලා නෙමේ බුදුරජාණන් වහන්සේ මකරද ස්නා කළේ කියන එක. භාගවතන් වහන්සේ දේශස්නා කල ද අනුව විතර අපි තීන්දු තියෙනගන්න ඕන. ඒවාගේ ඔබතාව දෝටත් කියනවා එපමනාක් නොව. එකකවුන්් එකින් ඉන්න කෙනෙක් තෙවන පාර්සවේ රටන් එලවන්න ඕන හෙලා දකින්න ඕන බුදුන්හන්සේ ශාසනය ඔවුන් හෙලා දැක්කායයි අදහස් ඇතිව. ඔවුන්ට හෙරෙහිව ගරූප් එකක් හදාගෙන ඇත සමලිංගික කියන්නේ අධර්මරාගේ නපුන්සය කියන්නේ කර්ම විපාකයක් ඒකට හේතුව එ කර්මයක්නේ අනිසිකම් සැපවිඳීම ඇතෝිකන්තවාදී බුදුන් වහන්සේගේ දහමට නිලාගමික වෙසින් අපහස කර නිසා මරයාාතුමිය කඥ්්‍යාාවියක සිටියදී ජිසු ලැබුණ නිසා මරියාතුමියයට මියයාදී විදිහට ඔයත්තු නොකීතු වචන වගේ කුත්කිල අාග අන්‍යාගමවලට අපහස කිරින් සම්බන්ධව කියනවා. පින්ුවත්න සමාරයේ සමහරුන් කොටවන්න උත්සාහකරනවා කිසි මාගමකට අපහස කරන්න එපා නින්දා කරන්න පවලආද කරන්න එපා දර්ම වි්‍යානකූලව ඒවා ඒ තියෙන කවුුණු මතු කරලා ඒක මේ කාරණාව නිසාස්සත්වය මේක මේ නිසා වැරදිී නිවැදි මාර්ගනු ගමනය කරන්න මේ වග මේ මිත්‍යා දෘෂතියක් කිය පැහැත්ලී කරමින් නිවැදිදේ සමාජගත කිරීම කරන්න ඕන කිසිමකනේට නින්දා අපහස කරන්න එපා මාගමික පාර්සවයකට ද මරියතු. සම්බන්ධ බම මේ කොමෙන්ට්ි එක තින මේ වචනාති සයිම්බරපත්ලයි වගේ වචන පාවිච්ච කරන්නත් එප අන්‍යන්හෙම කිවට. ඊළඟට හලතියෙන ප්‍රශ්නය තමයි පින්වස් ස්මීන් වහන්සේ බොහෝ දෙනා බුද්ධවන්දනාව කර ධනයආදිය ලැබීවායි කියරා පාර්ථනා කරනවා සියල්ල අතහැරි ලෝතුරා සාන්තිමත් කාන්තිනායක බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා තබා. ඒ පිනේ විවිධදේ ලැබේවා කියා පතන විට ඒවා ඉටු අන්නේ කෙසේද. එමෙන්ම බෝධිසාත්්‍යයන් වහන්සේලාගේ විවිධාපල දුරුවේවා කියා කපටු රූප ආදිය ඇද කොඩි එල්ලීම නොකළ යුත්තත්ද තෙරුවන් සරණයි කියලා. පංගත්න සමජයේ වාර්තමානයේ විධාකාර බහබූත කෝලංකරනවා, ඒවා නැත්තුග කටයුතු කරන්න පැතුවත්න පැතුවත් පින්කංකලාට පස්ස නිවන අරමුණු කරන්න නිවන පාතනාකන් නිව ලැබෙන්නේ බල සම්පාන උපත්තිවල ඒකයන මනුස දවිවාදී තැන්ගල එතකො ොවයික සම්පතුොත් ඕන වෙනවා. පැතුවත් නොපතුවත් ඇතුවුණු කුසාසිත්වොල හැටියට විපාක දරම හම්බ වෙනවා, බෝධි සත්්‍යයන් වහන්සල්ලාගේ විධා අපල දුර්වඒවා කියලා. ක අපට රූපාදිය ඇන්ද කොඩියි එල්ලීමම කරනවන්නම් අපි නංග හරති බෙනහැ එම දෙ කරනව කියලා, කවුරු හරි රටේ කොහේ හරි තැනක එහෙම කරනවන ඒවගේ මෝඩ වැඩ කරන්න එපා බෝධි සත්්‍යයන් වහන්සේලා බලාගනිී ඒ කටයුතුෝ. අනුන්ගේ කර්මයට තමන්ට ගොනුවත් කරන්න බැ ඒ ඒ උත්තුමාගේ කරම ඒ විදිහට විපාක දෙනවා නිසාන්ත පලය ඔබට විපාකදේ. සත්තුරසි පින්වති පස්්න අහනකොට පුළුවන් තරන් කෙටි කරන්න. පස්නය දීර්ග වෙන කොටත් ඒක ඇත්ලොත සහරාංසකත කරන්න නැතිහින්ද පිළිතුූ ලබාදීම දුස්කරවන නිසා. කෙටීෙන් පස්්න ඉදිරිපත් කරන්න. අවසරෑ පින්වත් ස්වාමීන් වහන්සේ චුල්ලකම්ම විංග සෝතයේ පැහැපත්තීමට දේශසිත් පාලනය කිරීමේ කර්මය පමණක් ඇත. දීර්ගාාවස ලැබීමට ප්‍රාණගාතයෙන් වැලකීම පමණක් ඇත. අවලස්සන වීමට දේශේ පුරුදවීම පමණක් ඇත. දනවාතීමට දන්දීම පමණක් ඇත. නමුදදැන් දන්දීමෙන් ආයවාන සැබ්බල ප්‍රඥාව ලැබෙන බව ධර්මය තුළ ඇත. එමෙන්ම ලකුන්ටක බද්ධියක තෙරුම් මිටි විරූපී වූයේ චෛත්‍යයක්. උසට හදන්න අවසනෑ මිටියට හදන්නකිවූ නිසාය. උම්මත්තක විගත ගාථාවේ ජාතා භවේසු විදේසු විදූපදේහා ලෙස ඇත. සුරාමේරයේ නිසාත් විවිධ ජාතිවල විරූපී වීම වන බව ඇත. අසුවකමාලා ලස්සන වනේ පෙරජීවිතයේ, බෝමලු අතුගෑමේ පිනෙක්වේ. දීගායු කුමරු ආයුස වර්ධනය වූයේ ඔහුගේ මවපියම් බුදුපාමොක් සඟරුවන්ට දීමේ පිනෙෙන්වේ. මිත්තානි සංස සෝතය අනුවදේවූ පද්ජලති හෝත, අගි පද්ජලති හෝත දෙවියකුසේ බබලයි ගිනිමෙන් දිරිසහි ලෙස ඇත. බවබෝග ලැබෙනවා ලෙස ඇත. ඒ යමෙකු මිත්‍රදූහි නොවන පමණි, ඔහු සම්පූණයම දේශේ පාලනය කරනවා වෙන්නේ නෑනේ. එමෙන්ම දන්දිෙන කෙනෙක් උනත් හොරකංකර්රණවා නම්. දිළඳු වෙන්න පුළුවන්නේ. වාමිත්‍යාචාරයේ බොඩුකීම නිසා දියුදු වෙනවා ලෙස නිඩුකානය හාමුදුර වූ බෞද්ධයාගේ අත්පොතේ ඇත. ඇයි ස්වාමින්න් වහන්සේසේනන් චුල්ලකම්ම සූත් විභංග සූතියේ ලස්සනවීමට දනවත්වීමට එක කර්මයක් සහ අවලස්සනවීමට දියන්දවීමට එක කර්මයක් තියෙන්නේ. ස්වාමිින් වහන්ස ඔබහන්සේ හට බුදු සරණයි කියලා. ඒකට හේතුව තමයි. බලන්න ඔබ විශාල දිග පස්්නයක් ඇහුවත් උත්රේ ටව හැට. ඒකති හේතුව තමයි හිතයි හිතේයත්න චෛතසක ධර්මයි, ඒ ඒ කටයුතුවල යුතුවාලන චේතනාව. චේතනාව අනුවයි කර්ම විපාකය ලැබෙන්නේ. චේතනාවබවට පත්තන ධර්මතා ඔක්කෝම විසි එකක් ඒකැන් චේතනාවත් එක විසි දෙකක් වෙනවා ඒවට අනුව විපාක ධර්ම ලැබෙනවා. ඒකයි ඒ සිදුව එහෙමවෙන්න හේතුවය. ඒරඟට හලතියන පස්්නේ උතුම් තෙරුවන් සානෑ නමෝ බුද්ධායේ ගෞරවනීය පින්වා සාමින්න් වහන්සේ අසාභ්‍ය චිත්තපටි බැලීමට අසභ්‍ය දාසන නැරැඹීමට, අසභ්‍ය ජවනිකා නැරබීමට, අසභ්‍ය කාටුම් බැලීමට, අසභ්‍ය කතා කියවීමට, අසාභ්‍ය වචන ඇසීමට ඔහොමොහොම අසභ්‍ය කතා ගොඩාක් කියලා අන්තිමට අහනවයකි දැඩිලෙස ඇබ්බැවිිය සිටින මෙවැනි වැරදි. නරක අයහපත් පුරුදුවලට දැඩිලෙස ඇබ්බැයිී. ස්යංව දූසනයට ලක්වන මිතුරුසා මිතුරියක ඉන් ගලවාගත හැකිද. ඔවුන්ව එවැනි නරක පුරදුවලින් ගලවා ගැනීමට මහට ප්‍රායෝයකව කළ හැති උපදෙෂ්ටිකක් ලබා දෙනු මැනැවි. උතුම් තෙරුවන් සානය කියලා සත්පුරුස පින්වර්ත්නී. ඇ හැකිතාක් ඔවුන්ට නිවැදිදේ කියලා දෙන්න. ඒවාට ලැබෙන විපාකධර්ම පැහැදලි කරලා දෙන්න උදැන් මේ අහලතින දී හැතියට අසාභ්‍යදර්සන නරම්බාද්ධි ජවනිකා නරඹාද්ධී කාටුම් බලද්ධී. එවැනි ගීත අහන්නකොට එවැනි ඇටිල්නාට්‍ය බලනකොට එවැනි කීදා කරද්දිී එවැනි චිත්‍ර මේ බලන්නකොට ඒ වගේ කොමඩි බලනකොට ඒ ඇගේ චිත්ත සන්තති රාගය මයි පිරෙන්න්නේ. ඒය ලෝබයෙන් දැඩසේ පීඩාට පත්වෙනවා. ප්‍රඥාවට ඉදක් නෑ. ඒඇයට ධර්මමාර්ග ගමන් කරන්න බැ බැරිතත්වයටට ඒ ගේ චිත්ත සන්තති පත්වෙනවා. එනිසා පුළු අන්තරන් ඒවගේ අයව යහ මඟට ගන්න ඒඇයට නිවැදිදී පෙන්නල දෙන්න. ඊළඟට හලතින ප්‍රශනය ස්මීන් වහන්සේ බෞද්ධ බිස්සුවකට ගරු කරාද්දී. සිවරටද ගරු කරන්නේ නැත්නං ඒක දරංගින්න පුද්ගලයාටද මෙහෙම අහන්න හේතුව සිවුරුදාන හැම කෙනාගීම හැසිරීම එක වගේ නැති නිසා. පිින්වත්න සිවුරට නෙමේ ගරු කරන්නේ පුද්ගලයාට ගරු කරන්නේ. පුද්ගලයා බිස්වුවක් බවට පත්වොන්න ඕන සිවර කියන්නේ එහ ලකුණ නැත්තං එහි සමන ලින්ගයක්. අහරත් දජයේ තමයි සිවර කෙලකයන්නේ පුද්ගලයාගේ ගුණ ධර්මනුව තමයි ගරු සත්කාරාදිය සිදුකරන්න ඕන සිවුරට නෙමේ අපි වන්දනා කරන්නේ සිවුරට නෙමේ අපි ගඩු කරන්නේ. ඊලඟට හලතියන ප්‍රශ්නය තමයි අවසරය පින්වත් සාමීන් වහන්සේ. තිරස්චීන කතා සූතතය අනුව, රාජචෝර මහා අමාච්චලෙස බිස්සවූන් වහන්සේලා වැලකී යුතු. තිස් දෙක්. දක්වනවානේ. සමහරය පවසනවා මහාවන්සේ නම් ඉතිහාසපොට ලිව්ව මහනාම හාමුදුරුවන්. අනාගාමී බිස්සුවක් කියලා. ඒ හාමුදුරුවන් අනාගාමීනම් බුදුන් වහන්සේ බිස්සූන් වහන්සේලාට. ප්‍රතිස්සේප කළ රාජකතා ලියන්නේ කෙසේද. මාගේ පස්ස්නය සහ සැකකිරීම වැදිනම් සමාවනසේක්වා ඔබහන්සේ හට නදුක් නිරෝගීචිත ජීවනය ලැබීවායි කියලා සත්පුරුස පිින්වත්නම පස්සනය වැරදි. මකද මහනාම හාමුදුරු අප මහාවන්සේ ලියනකොට එතන තියෙන පිංවර්නි ලස්සන. සුන්දර අත්‍යාවස්සේම කිවයුතු කාරණා ටිකක්. ඒ තමයි සිංහලජාතිය, සිංහල ජාතියට විසි එස කර්තාවයක් භාගිවතුන් වහන්සේ පවල තියෙනවා. ඒ තමයි බුදු දහම සම්බන්ධව. ඒ වෙනුවෙන් අවස්්‍ය කියාමාර්ග සියල්ලය බුදුරජාණන් වහන්සේ දර්ලාත් තියෙනවා. ඒ සිංහල ජාතියට අදාළි ඉතිහාස කතාව ලිය වෙන්න ඕන. එතැදිි වැඩකර නැති දෙයක් නෙමේ කළේ වැඩකට ඇති දෙයක් තමයි ඒ සිද්ධ කළේ, මහාවන්සේතිය මහාවන්සේලිවවහින්ද. සියල්ල අනු පළිවෙල්ට දැනගන්නත් සසිරු ඉතිහාස කතාව දැනගන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. අනාගාමී බිස්සවා නිසරු කතා කතා කලානෙමයි සරු කතාවක් ප්‍රයෝජනවත් කතාව සම්බුදු සසනේ අනාගත උන්නතියට කෙලීම බලපාන ජාතියක් පජාතියකට ඒකට අවස්්‍යකන උත්තේජනය මඟ පෙන්නීමසා සම්බුදු සසුනේ චිරස්්‍රතියට ඕන කරන දැහමි කතාව තමයි එතන තියෙන්නේ ඒක දෙතිස් කතාවකට අයිති නැහැ. ඒක සම්පෝනයම බදු. දහම අනාගතයට බලපාන ඇපබල කාරණාවක් ඒ කළේ යුතු දෙයක් තමයි කරලා තියෙන්නේ. ඊළඟට හලතියන පස්සනේ උතුම් තෙරුවන්ට නමස්කාරවේවා පින්වන්ත ගුණවන්ත සත්පුූෂ ස්වාමීන් වහන්සේ කාන්තාවක් විසින් තම ස්වාමිපුරුසියා වසී කරගෙන පවුලේ අයගේ සමගිය දියුණුව වලක්වන අනවින කර ඇයගේ බලයේ තබාගෙන ඇයගේ බලයේ තබාගෙන කටයුතු කරනවා. ඔවුම් පවසන පයේදි ඇය විශ්ණු පත්තිනිි ලක්ස්මේ කාලි දෙවියන්ට නිවසේ පහන්දල් වනවා. එම දෙවියන්ගේ වැඩ කරන දේවාලවල ගිහි මේවා කරන බව පවුලේ අය පවසනවා ඇයි පොලියට මුදල්දමින් ගමී අය දෙසීම යටත් කරගෙන ඉන්නේ නමුත් ඉතා ඉහලින් පිින්කම්ද කරනවා සැපසේ ජීවත්වෙනවා එම කාන්තාවගේ පවතින බලය සාධාර නැතින්සා කාණයමිත සූතේ දිනපතා විසේ වර සච්ඡායනය කර මා සඳහන් කළ දෙවියන්ගෙන් ඉල්ලීමක් කලොත් ඇයට උදව් කරන්න එපා කියලා බලේදෙන්න්න එපා කියලා. ඒ සාර්ථක වෙයිද. මොනවගේ වෙලාවක දිනපතා සූතියේ සච්ඡායනාකිරීම සුදු සුද. එම කාන්තාව පරපුූර්ෂ සේවනය යෙදෙනවා. ස්වාමිපුරුසියා ඒවා පිළිගන්නේ පවා නෑ. එතරං ඇයට නතු වෙලා මෙම කාන්තාව කළ අනවින නැති කළ හැක්කේ කෙසේ ද. පහදා දෙන්න ඔබහන්සේට තෙරු අන්සානැසරු දෙවියන්ගේ රැකවනෑ කියලා. මෙවගේ කාන්තාවක් ඉන්න මේ වගේ අනුන්ට අනිවින කොඩිවින. බලි හ මිහූනිියම් විධ දේවල් කරමින්. විවිධ විදියට අනුන් අපහසුතාවයට පත්ගරනවා. ඒකබලා කවාගන්න ඔය ඇත්තෝ නිවස්සර උදේ අවස බුදුන්වන්නකෝට දෙවියන්ට හා රාත්නා කරලා දෙවියන්ට මල් පාං ආධිය පූජා කරමින්. තුන් සූතය කානයමත සූතත් ඇතුල සතුන් සූතය සච්චායනා කරන්න, කාණ මෙත සූතයක් ූතතිය විසයක් වර සච්ඡායනා කිරීම වර්දකුත් නැහැ. ඒ විදිහට කටයුතු කරල්ල ආරාත්නාකරපේ දෙවියන්ට අන්තිමට මේ කවුන් දැනුවත්කරමින්, කටයුතු කරන්න ඔයි ගැටලු විසන්ඳිල්ලා ඔබට ආරක්ෂාව සලසේවයේ. ඊළඟට හලතියන පස්සනය අවසරය පින්වාත් සාමීන් වහන්සේ මහාබෝධසාත්යෝ බුද්ධත්්‍යය පතා සාරා සංකය කලපලක්ෂයක් පාරමී පිරූසේක මේ අසංකය හතර කල්පා සංකය හතරද්ද ආත්න භාාව සංකය හතරද්්‍ය යන වගේ අනුකම්පාවීෙන් පහදාදන සේක්වා ඒක පිංවත්න ආත්න භාවා අ සංකයයේ හතරක් නෙමේ. ඒක කල්පා අ සංකීය හතරක්. ඒ තමයි සංවාර්ත විවාත සංවර්වස්ථායි විවාර්තස්ථායි විදියට ගත්තර පස්සේ පිින්වත්නී ඒ කල්පවට අයිතියකක් අසංක්‍ය කිව්හාම අසංක්‍ය හතරකුත් කල්පලක්ෂයක් තමයි ඇමෙ තන්ද සඳහන් වෙන්නේ. ඒළඟට අහලාතියෙන ප්‍රශ්නේ අවසරය පින්වා සාමීින් වහන්සේ අපි විද්‍යාවනුව පුතිවිය ගෝලාකාරකයලා අදන්නවානේ නමුත් අසාන් සජීවෙන් ඇතුළ හෙළබුදු මිත්‍යාවේ අය සහ වෙනත් ඇතම් අය අටුවා අනුව පුතුවිය පැතලි කියලා දුර්ුමතයක් පතුරුවයි නාසා කරන්නේ බොරුවක් වගේ මෝඩකතා පතුරුවයි අටුවාාවේ පුතුවිය විස්තර සහ ගිජ ජාතකය තුළ පුතිවිය රෝධයක් මේ රවුන්වේ යන්න වැරදිට වටහාගෙන අටුවා අනුව පුතිවිය පැතලියයි පතුරුවයි. එමෙන්ම මේ කවුණු නිසා ඇතම් අටුවා විස්තර පිළි ගැනීමට මැලිවෙති. අටුවාව අනුව පුතිවිය පැතලි නොවන බව ඔබහන්සේ පැහැදලි කරන්න පුළුවන්ද. ඔබහන්සේ හට තිවිත රත්නයේ පිහිතයි කියලා. ඕ පිංුවත්න පුතිවිය පැතලි වෙන්නේ නැහැ. බුතුවිය රවුම, ඒක මිහෙමතීරුන් ගන්නේ. දෙන් අටුවා සහ සූතදී ස්නාාසිියල්ලෙන් බැලූ අට පස්සේ, ඔය ඇත්තන්ට හම්බ වෙනවා. ඔය ඇත්තන්ට හමුවෙනවා දසදහසක් ලෝසක්වල ගැන. චූලනිකා ලෝකධාතුව දිහසාස්සී ලෝකධාතුව මහස්සී ලෝකධාතු. කොහොම දෝක පිහිතලා තියෙනෙ කළ පොඩ්ඩක් කල්පනා කරන්න එතකොට පස්සන ලියෙනවා. ඒ කියන සෑම සක්වලවල් තුනක් එකට හමුවන තැන ඒ සක්වලවල් තුනක් අතර ැදිකට හමුවවාකි එහම හමුවෙනවනෙමි ඒ සක්වලවල් තුනක් අතර ලෝකාන්තරික නරකයක් තියෙනවා. එතකොට ඒවගේ සක්වලව තුන තුන බැගින් ලෝකාන්තන නරකතියදී බවගේ ඉහලතිෙන් ඒවසං්ඥා නාසඥායතනය ඊට පහලතිෙන් ඕන ආකංච්ඥායනය විඥාණංචායතනය ඒවාගේ මාකාසානංචායතනය. ඊට පහලින් අනිත් අනේ බ්‍රහ්ම ලෝකහෙම පහයට පහලට එනකොට අවසාන පහරමතියෙන අවිචය පුතිවිය. ඇතකොට පුතිවී අ්‍යන්තරයේ. එතුන් මේ විදිහට පිින්ුවත්නි මෙතනින්ලා විහිදිලා යනකොට මෙතන රවුමක් කෙනෙක තේරුම්ගන්නට ඕන. මෙතැන පුතිවිය පැතලින හැ පුතිවිය රවුමක් බව මේ භූමි තිස් එකකානුව එක වෝකා චැතුෝකාර පංචවෝකාරකමින්ගි හිල්ල හරි එහෙම නැත්නම්. ඒ සඥ්ඥා සං්ඥා නේවස්ඥා නා සං්ඥා භවකමේති ගිහිල්ල හරි එහෙමත් නැත්තාම් පින්වනේ අර මේ කාම භූමි රූපභූමි අරූප භූමි විදිහට පහලින් ඉහලට ගිල්ල හරි ඒ අවුන එහෙම තේරුන්ගන්නට ඕනෑ. ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරය ස්වාමීන් වහන්සේ සරීරය තුළ නිපදිවෙන හෝමෝන ආදිය චිත්තජ රූප ලෙස ගැනීම සුදුසුද. පත් සරීරය තුළ නිපදින ඕ හෝ මෝන චිත්තජ රූප විදිහට ගැනීම සුසු නැහැ මොකද ඒකට අනේ හේතුත් බලපාන පුළුවන් තවත් හේතු සාරීරික ස්භාවයක්න් ඒ මෞ්පිය පාස්ස වලින් පැමිණණේ හෝමෝනවල විධාකාර ස්භාවයක් එහෙම තියෙනවාඒ නිසා ඒක චිත්තජ විදිහට නෙමේ කම්ම චිත්තරතු ආහාරය විදිහට විවිධාකාර රූප පහළවෙන්න පුළුවන් ඒකත් ඒ විදිහට පහළ වෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ අවසරෑ පින්ව සාමීන් වහන්සේ. ෝරලයාගම සරන්තිස හාමුදුරුවන් එක් වැඩසටහනක පවසා තියෙනවා. කිරියම්මා දාානයේ දුස්සීලයන්ට පින්දීලා මිත්‍යා දුෘෂ්ටික දෙවගනක්ද පින්දෙනවා කියලා. ඒ වීඩියෝ එක දාාපුකිෙනනා පේස්බුක් දාලාතියෙන්නේ කිරියම්මා දානයේ මිත්‍යා දුෘෂ්තියක් කියලා මේක පිළිගන්න බෑනේද. මොකද බුදුන් වහන්සේගේ ධර්මය අනුව දුස්සීලයකුට දන්දුන්නෝ ජාති ඇදාහක් ආයුවාර්ණ සැපබල ප්‍රඥාව ලැබෙන නිසා අනික කි. අම්මාවරු කියන්නේ වැඩි හිටියන්නේ. සමාජයේ කිරියම්මාවරු අතර යහපත් වැඩිහිටියන් ඉන්නවා. අනික උන්වහන්සේ පත්තිනිමෑණියම් මිත්‍යාදුෂ්ටික කියන්නේ තිපිටකේ අටුවා තුළ නැති නිසා. නමුත් සමන් දෙවියන් සෝතාපන්න කියලා තියෙන්නේ මහාවන්සේ තුළමිසක් බෞද්ධ මූලාසවල නෙවෙයිනේ. ඒත් ඕ සම්යයා දෘෂටික කියලා පිළිගන්නවානේ. බුදුන් වහන්සේ කෙනෙක් පහල වෙන්නේ දෙවියන්ගේ සම්්‍යා දුෘෂ්ික මිත්‍ය දුෘෂ්ටික බව කියන්න නෙවෙයිනේ. නිවන්ට පාර පෙන්වන්න. එපමනක් නොව පත්තිනිගේ සම්බවේ ගැන මුල්මූලාසවල සීලා පදිිකාරාම්හි. දෙවන කොටසවන මනිමේ කළයි පොතේ තියෙනවා. කන්නගී පත්තිනි දේවී මනිමේ කළයි බෞද්ධ බිස්සුනියට කියනවා මන් දසපාරිමිතා පිරු බුදුන් වහන්සේ මගින්. කවදා හරි නිවන් දකිනවා කියලා. මේ පිළිබඳ ඔබ හන්සේ ධර්ම අනුකූලව අදහසක් දෙන සේක්වා කියලා. සත්පුරස පිින්වත්නේ කිරියම්මා දානේ ගොඩක් ආනිසංසදායක එකක්. සේම දරුවන් පසූත කලා පින්වන්ත මෛනියන් වහන්සේලාට අම්ම ලට තමයි ඒ කිරි මවරුන්ට තමයි ධනයේ දෙන්නේ උදෑසනම. එදානයේ දෙනකොට ඒක පූරමුංචන අප්‍රචේත්නාරුව ගොඩා පින් සිද්ධ වෙනවා හුඟක් කලාට බාඩහාර ඔප්පු කරමින් තමයි ඒ කටයුත්ත කරන්නේ. ඒකින් ඇතිවන අකු සලයක් නැහැ. ඒකෙන් ඇතිවෙන්නේ කුසල්. ඒකදී අපි කිරියම්මල ධනය උපබාරහර වෙලා එක උප්පු කලාකෙල ඒක සරණයන්නේ නැහැ. මම සසර දුකින් ඉතරවීම පිස කිරියම්මලාගේ ධානය සරණයනවාකළ සාරණයමක් වෙන්න නැහැ. එනිසා ඒක අතිසයිම්ම යහපත් හොඳ? පුන්නේ කරමයක් වෙනවා, ඒවගේ පින්කාන් කරගැනීමේ වරදක් නැහැ. ඒවාගේ පත්තිනමදේවීමය නියන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ කිසිම වරදක් නහැ. එතුමිය මි්‍යාරෘෂ්ටිකයිද සමය ෘෂ්ියදිල කොහොමද එතුමියත්ක කතානුකර බාහිදාය දැනගන්නේ. එතුමිය මේ වෙනකොට සම්ය අදෘෂ්ටික වෙලා හිතියයොත් ඒ දුෘෂ්ය වෙනස්සවෙන්න පුළුවන්න ඕන වෙලාවක. එනිසා දෙවිකනේගේ මිත්‍ය දෘෂ්්‍යය සම්මය අ දෘෂ්ටියතය උතුෝරා බැලීමනෙ මේ අපි කළ යුත්තේ අපි කළයුත්තේ ඒ තමන්ට ඥාති බලි දීව බලි. උබපේත බලියයාදී විධාකාර බලිපූජාදී දේවල් කරන්න වෙනවන්නන් ඒවා කරමින් තමන්ගේදලෝ යහපත උදෙස අවස්සටයුද සිදු කරගන්නේ එක උදවගත හැකිනාම් කාගෙන් හරි ඒකේ වරදක්නෑ උදව්ගත්තාට. ඉතින් පත්තින දේවමෑණියන්ගේ උදවගත්තා කියලා සහයෝග ගත්තා කියලා ඒක කිසිම වරදක් නෑ. ද අමාමවරුන්ගේ ධානය දුන්න කියෙල උපාසකමකිලි තිවෙන්න නහැ. උපාසකම අහිමි වෙන්නෙත් නෑ සස දුකින් එගොඩ වෙන්නට පත්තිනි දේවමෑණයන් සරණ යන්නේෙත්නැහැ. එතුමියග සහය ලබා ගන්නේ ඒ අවස් අවාස කටයුතුවලට එනිසා එහි වරදකෝත් නෑ කිරි අම්මාවරුන්ගේ දානාධිය සිදු කරන්න ඒ පින් හද සාමීින් වහන්සේ එහම ප්‍රකාශයක් කලාද නැද්ද කියලා පිදන්න. අප හිතා නහම ප්‍රකාශසයක් කල නැති ඇති සත්පුරුස පින්ගුවත්න. කහොමත් පස්නාහනකොට ස්වාමින්හසීල්ලාගේ නම්කම් සඳහන් නොකරආහණවනං වඩාස් සුදුසුයි තිරුවන්සානයේ ළඟට හලතියන පස්්නය තමයි තෙරුවන්සානය පිංව ස්වාමින් වහන්සේ. බෝසතානන් වහන්සේ සම්බුදු බව ලැබූ වෙලාව සඳහන් වෙන්නේ කීයටද. එම වේලාවට යම් කළුණක් අධිස්ථාන කර පිරිතා සච්ඡායනය කළොත් ඉක්මනින් ප්‍රතිපල් ලබා ගන්න පුළුවන්ද. ඔබහන්සේට දීර්ගායු නිරෝගීසුව තෙරුවන්සාන ලැබේවා සදැහැබර පින්ංවත්න. එඒ වෙසක් පොවේදවස උදෑසන සුජාතා සිටුදියනියගේ කිරියාහාර බලඳලා දාවල ආනාපාන්සති භාවනාවෙන් චතුරංග සමන්නාගත වීද ඇතුව භාවනා කළ මහබෝධි සත්‍යයන් වහන්සේ වෙසක් පොහෝදින රාත්‍රිය පුූබයේ නිවාසානුස්මති ඥානයේ පෙරයම උපදවාගෙන මැදියම චුතුූපාතඥානය උපදවාගෙන. තෑ එලළිවෙන්න ආසන්නව තිය මොහොත්තේ. පහංවීමත් අරුනෝදයක් දෙක එකට සිදුවන මොහොතේදී ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වනාත්. දහසක් බුදුන් බුදුවන අරුනෝදී කළ සඳහන් කරන්නෙත් ඒකල් සිල බුදුරජාණන් වහන්සේලා පහළවෙන්නේ මෙන්ද මේ අරුනෝදීදී හින්දා. ඒ වෙලා පින්ංවුවත් ඔය ඇත්ත පිරි සච්චයනා මආදියක ලොත් බොහෝ පතිපල්දායක වෙනව තමයි. නමුත් මඟපල් ලබන්න ඔබ උත්සාහවන්තව කටයුතු කරන්නට ඕනෑ. ඊළගට හලතියන පස්න අවසරය පින්වා ස්වාමින් වහන්සේ පකන්දයේ රූපස්කන්දී වීදනාස්කන්දී සං්ඥාස්කන්දය සංකාරාස්කන්දී, විඤ්ඥානස්කන්දී කියා සඳහන් වී. මේ රහතන් වහන්සේලාටත් අදාලයි නේද. එසේ වී නම් සංස්කාර ඉස්කන්දියක් කෙසේ නම් රහතන් වහන්සේට අදාළ වීද. තවද පංචස්කන්දී තුළ සංකාර ඉස්කන්ධයන් පටිච සමුපාදී තුළ එන සංකාර ස්කන්දිය තුළ වෙනසක් වී නම් ඒ කවුුණාවෙන් පහදාධන ේකක් තරවුවන් සාෑැක්. කියලා. සත්පුෘස පංවර්න රහතන් වහන්සීලා ඇ උපාධානීකරගන්නේ සූහන් වෙනකොටම සක්කාධිත්්‍යිය නැති වෙන මවම මගේ කියෙන සවභාවවි දෘෂ්ටිය නැත්තටම නැති වෙලා යනවා. සංයෝජනය සහමුලින්ම විනාස් වෙලා යනවා. නමුත් රහත් වනාට පස්සෙ පංගුවනීවාර්මාන ස්කන්ධයන්ගේ පැවැත්ම විතර ඇතින අනාගති ස්කන්දයන්ගේ පැවැත්ම නැති කරනව ක්‍රියාසිත් ඇති වෙනවා. තවදෝටත් කාමූපදානන් දිිට්ට උපදාාන සීලබ උපදාාන අත්වවාද උපදාානවලට අදාළ කිසිවක්ම ඉතිරිවන්නේ නැහැ. සේර්ම කලෙසුන් සහමුලින්ම නැත්තරම නැතිකරල දානවා. ඉන්සා රහතන් වහන්සේලා සම්බන්ධ උපාදානස්කන්ධයක් පනවන්න බැහැ. පංචාස්කන්දී තුළ සංකාරාස්කන්දය කෙලක කියන්නේ චේතනාවහා චෛතසික ධර්මව පනස් දෙකින්. හතලිස් නවේකට චේතනාවත් එක්ක පණහකට නවක්. එතකොටටය පංචාස්කන්දීදී පංචුපාදානස්කන්දීනත්තම් පංචස්කන්දීදී චේතනාවසා එත් එක්ක එකට ඒතන ඉතිරි චයිල්සික හතලිස් නවයක්ගේ පණහට තමයි සංකාරාස්කන්දී කියන්නේ වේදනා චයිසකේ තනය මරගෙන වේදනාස්කන්දය සංඥාචයිසකේ තනිව මරගෙන සංඥාස්කන්දී විදිහට දේශනා කලළය එෙම තේරුන්ගන්න ඕන පටිචම. ප ධර්මී සංකාරය කළ කියන්නේ පං්ඥාබි සංකාරය පු්ඥාබි සංකාරය ආනෙං ජාබි සංකාරවලටය. ඊළඟට හලතියන ප්‍රශ්නය අවසර ස්මීන් වහන්සේ ප්‍රාණගාත අකුසලේ වෙන්න මේ කාරණපහ සම්පූර්ණ වෙන්න ඕ නනේ පන ඇති සතයෙක් වීම පන ඇති සතයෙක් බව දැනීම. මවනු කැමතිහිත මරන්නට උප්‍රක්්‍රම කිරීම ඒ උප්‍රක්්‍ය මේ නිසා මරණයේ සිදුවීම කියන මේ කරුණුත්. මාගේ ගැටලුවමේ සම්පූර්ණවීමෙන් පමණ ප්‍රාණගාත අකුසලේ වුනොත්. නොවන විට නොවනත් එකක් හෝ සම්පූර්ණ නොවන නිසා. ප්‍රාණගාත අකුසලේ නොවනත්. වෙන අකුසල් වී කර්මයේ දිගටම සසරපුරා පැමිණීම විය හැකිද. නැත්තම් කරම පතය අචින් තැයි කාරණාවක් නිසා ඒගැ නොසිතා ඉන්නේ එකද හොඳ. සත්පුලස පිංගුවත්නී කර්මපතය සම්පූර්ණ වෙන්න අංග පහසම්පූර්ණ වෙන්න ඕන ංගිකක් කරි අඩුවෙනකොට ප්‍රවෘත්ති විපාකාදී ලැබෙනවා ඒ ඇතුූුණු සිත්වල ස්වභාවයන් ආදී අනුව ප්‍රෞෘත්ති විපාකාදිය සංසාර ගමනයේදී ලැබෙනවා කර්මපතය සම්පූර් වෙන්න අංග සම්පූර්ණව අංග ටික සම්පූර්ණ වෙන්නට ඕනෑ. මෙතේන්දි කර්ම විසේ අචිංතයි තමයි, නමු සසදී ඉගොඩ වන පමණයට කවුණු දැනගන්න ඕනෑ. ඊළඟට හලතියෙන ප්‍රස්නේ සමාවෙන්න සාමින්හාස තව ගැටලුවක් ඇසීමට අවසර. චත්තමානවක ගාථාවල ත්‍රිපිටකේ තුළ ඇත්තේ යෝවතම් පවරූ ගාතාවේ අවසානයේ ඇත්තේ තන්සුග තන්සර නත්තමුපේහි කියාය. නමුත් YouTube එකේ ඇත්තේ, YouTubeුුබ එකේ ඇති ගාථාවල ඇත්තේ තන්සුග තන්සර නත්තම පේමී කියාය. තමන් එහි එය මෙහි වෙනස ගැන පහදා දෙන්න තමන් භාවිතා කරන විට ඇමි යනුවෙන් අවසාන කරනවාද. ඔබහන්සේට පතන්න්නාවූ බෝධියකින් නිවන අවබෝධය කිරීමට ශක්තිය ලැබීවා කියලා. යෝ අද තම් පව රූමණු ජීසුව. සක්්‍ය මුුණීභගවා කතකිච්චෝ. පාරගතූ බලවිරිය සමංගී තන්සුගතන් සරනත්තම පෙහිීන් කියන එක තමයි සූත දශනාවල අ චත්තමානුවක් ගාථාවල සඳහං වෙන්නේ නමුත් පේමී කර සඳහන් වෙනවා ඒක තමංගු දෙසා එහෙම කියනකොට එහෙම වරදක් නැහැ තන්සුගතන් සරනත්තම පේමි. ඇයි භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේගේ සරණ යමින් ඒ විදිහට තමන් උදෙසා කටයුතු කරන්න පුළුවන් එහෙම කරන්න. ඊළඟට හලතියෙන ප්‍රශ්නය අවසර පින්වා සාමීන් වහන්සේ මේ මගේ මිතුරේගේ ගැටලුවක්, මාගේ මිතුරා දහමට ලැදි හොඳ. ඒවාගේම සුස්ක විදර්සනා භාවනාවත් කාලක සිත කරන කෙනෙක්. ඒ වගේම ස්වාමින්න් වහන්ස හු ඉඳ හිට ස්වංවින්ධනේද කරවුන් ලබනවා නමුත් ඔහු පැවසුවේ යට ඔහු ඇබ්බැහ නොවී කරන බවත්. සුස්කවිදර්ශක භාවනාව ධ්‍යාන නොවඩා කරන නිසා කාමච්ඡන්ද නීවර්ණය සාමාන්‍යයෙන් තිබිය හැකි බවත්්‍යය. හට ඇති ගැතුළලූ වන්නේ සුස්කවිදාසනා භාවනාවේ ඉදිරියටයාමට ඔහොකරන ස්්‍රංවින්ධනයේ යදීම බාධ වද යන්නයි තෙරුවන් සානය කියලා සත්පුලස පිංවත්නය අඹුසමි ජීවිතයක් ගෙවන වනම්. කාමී හැසිරෙන්න්න පුළුවන්. සෝහහංවෙලත් කාමී හැසිරෙන්න්න පුළුවන්. ස්විසාකා මහෝ පාසිකාවගේ දරුවොත් ගොඩක් ලබල හොඳින් කටයුතු කරන්න අප පුළුවන්. ඒක අඹු සැම ජීවිතයට අදාලව. මෙතෙන්දී අඹු සැමියන් නොවී තරුණයෝ? ඇස්ං ඉදනී යෙත්නවානන් තවුණියෝ සහ තවනියෝ ඒක පිංවුවත්නී වලක්වා ගන්න උත්සාකනයක තමයි හොඳ මකද බම්බසරට ඒ කිලිටවීමක් වෙන බම්ඹසර කිලිටවීමක් සිද්ධ වෙනවා. නමුත් එඒ මඟපල් ලබනයකට බාධාවක් වෙන්නේ නැහැ මාර්ග පල් ලබනයකට බාධාවක් නොවේ සුස්ක විදාසනාවට බාධාවක් නොවනාට පින්ංුවත් සීලය කිලිටි වෙනවා. යම්යම් බාධාව ඇතිවෙන්න පුළුවන් කෙලෙස් මේ වර්ධනයවෙමින් ඒකන. සුස්ක විදාසනාවෙන් මඟඵල ලබන්න බැරිකමක් වෙන්නේ නැහැ යම් යම් මේ බාධ ඇතිවීම ඇරෙන්න්න. ඒ වැනි දේවල්වලින් වැලකිලා බ්‍රහ්මචරියා සිරසීලයේ පිහිතලා කටයුතු කිරීම තමයි වඩා සුදුසූ. ඊළඟට හලතියෙන පස්ශ්නය තෙරුවන් සානෑ පින්වා සාමින්හාස අවසරයි. අටසිල්වල සිල්පදයක් වන උච්චාසයනා මහා සයනා. සිිල්පදේ ඇත්තටම කියවෙන්නේ කය නොනිදාවා සිටීම. එනම් සැතපෙන්න්නේ නැතුව සිටීම බව මම එක් තරා වැරසටහනකදී ඇසුවාසායනයනු ඇඳයි. එනම් කය. එදින සැපපීමෙන් තොරව කයහික්මවීම මෙම සිල්පදේ අරමුණ බවත්. එදේන්ට උස්පුටුවල හිඳ ගැනීම වරදක් නොවන බවත් ප්‍රකාසකර සිටියා. මේ සත්‍යයා සත්‍යතාාවේ කෙසේ ඒදස්වාමීින් වහන්සේ කවුණාවෙන් පාදාධන සේක්වා පින්වස්සා මන් වහන්සේ. උතුම් චතුරාර් සත්‍යබෝධියම ලැබේවායි කියලා. පින්වර්ත්න මේ අදහස වැරදි. සිල්පදී ඇත්තටම කියවෙන්නේ කයනොනිදාවා සිටීමඉ එකන් සැතපෙන්න්නේ නැතිව සිටීමන්නේ මේ පින්ංවර්ත්න උච්චා සයන මහා සයනා කළක යන උත්සුම් මහසුම් දැරීම මානය ආදී කෙලෙසුම් දුරුුවලකර ගන්න එක අතිසයින් උපකාර වෙනවා සරීරයට පහස ඇති වෙනකොට පිින්වර්ත්නි එතනදී කෙලෙස් බරවීම වැඩීම. ඊළඟට හලතියෙන පස්්නය අවසරයි පින්වා ස්සාමීන් වහන්සේ. මුලින්ම භාවනාව පටන්ගන්නා කෙනෙක්ත සුදුසු භාවනාව කුමද්‍ය ශමීන් වහන්සේ. සත්පුූස පින්වනිය සමත පූරංගයන් විදාශනා විදරසනා පූරංගම සමත ජුගනන්ද කංවිදිහයට ඉදිරියට යන්න කටයුතු කරන්න ඕන ඕනෑම කෙනෙක් මුලින් භාවනා කරද්දී සතර ආරස්සක භාවනාවටට හිත සකස් කරගෙන ඉදියට ෑමෑ සුදුසු බුද්ධා නුස්සති මයිත අසුභ මරණකින භාව හතර වඩන්නෑ. THANKS <laughs> ඊළඟට හලතියෙන පස්නේ අවසරය පින්වා ස්වාමීන් වහන්සේ. එක්තරා ධර්මදේශකයාණන් වහන්සේ නමක් පැවසුවා කාන්තාවකද පිරිමියාත්මයක් ලැබීමට සිය ස්වාමි පුලුසයාගේ මවින් ඒස පාර්ථනාව පැවසය යුතුය කියා මේ ධර්මානුකූලව පහදා දෙන්න. ඉතිකු මරයට එසේ වූ්ුවත් ඒසේදු කාන්තාවන්ට පොදු ධර්මතාවයක් ද නෑ පිංවනීම පොදු ධර්මතාවයක් නමී ඉතිබි සෝජාතකයයක් තේරවාදී බෞද්ධගන්තවලය සඳහන්වනයක්. ने में एक है? ඉතිබි සෝජාතකය පවා තේරවාදී අපේකම එකක් නෙමේ ධර්මදේශකයණන් වහන්ස හෙම කිව්වාට ඔය ඇත්තෝ කාන්තාවක් වෙලා ඉදදිරහත්වන්නට ඒ විදිහටම කටයුත්තු කාන මොකටද පිරිමිියාත්න භාවයක් ලබන්නේ පිරිමි ාත්නභාවයක් ලබල්ලා රහත්වන්න හිතන්න නැතුව. ඔබ මහාපජාපතී ගෝතබී දේවිය ඒවාගේ යසෝදදාාදේවීන් වහන්සේ කීම උප්පලවන්නා මහරහත්්‍යයනන් වහන්සේ ලාගේ සත්පුූස පිංවත්මින්. මනුස ජීත හත්්‍යයනයන් වහන්සේ ඒලා වෙන්න කටයුතු කරන්න පිරිමිාත්න භාවයක් අවස්ස නම් ඊට වඩා වෙන ක්‍රම කරන්න තියෙනවා. ඒ ඉන්දී ධර්ම ඒකයානෙ පුරුසින්දය ලැබෙන විදිහේ කරම වැඩපිළිවෙලක හැසිරන්න වෙනවා. ඊළඟට හලතියෙන ප්‍රශ්නය, තෙරුවන්සානෑ ස්වාමීන් වහන්සේ. ධර්මයට අනවාපි දන්දිය යුත්තේ කාටද. ඔය ඇත්තූ දන්දිය යුත්ත පිංවත්නී ඒ අවස්ස අයට ඒ කිය කියන්නේ ආනිසංස අඩුම කෙනනාගින් ඳං. ඉහළම උත්තමයාණන් වහන්සේ වන භාගිවතුන් වහන්සේ ස සංඝරාත්නය දක්වාම ඔය ඇත්තූ දන් දෙන්නට ඕනි අන්සංස ලැබෙන්නේ උබේ සීලීසා ප්‍රතිග්‍රාකයන් වහන්සේල්ලාගේ සීලාදී ගුණ ධර්ම වල බලවත්කම අනුව. බොරු කියයා මුදල් ඉල්ලන අයට, බොරු බව දැන දැනත් මුදල් ලබාදීම පින්සි දවේ දෙසේ කිරීම සුදු සුද්ද පිංවත්නී බොරු කියයා මුදල් ඉල්ලනයට ඒව නොදී ඉඳීමයි වඩා සූසුවවෙන්නේ එසේ නොකර සිටීමයි වඩාසූසෝහම දහිත මත් කරන්න බාහා බලපයිචිතා සේදාවක් කිත්තා ධම්මිකා දම්ම ලද්දාා විදිහට. දවස පින්වත් සාමීන් වහන්සේ. අභිධනම දේශනා සංවිධානය කර ඔබහන්සේ පවත්වනවා. නමුත් පේතවත්තු විමානවත්තු දිවසන්දුටු දීවලෝක මේවා ගැන උබහන්සේ සතියේ දිනවල උගන්වන්නේ නැහැ. පුළුවන්නා මේවා ගන සතියකට එක දවසක්වත් තියන්නකෝ තෙරුවන් සානෑ කියලා. සත් පුලස පින්ුවත්නි අපි ඒගැ ඉදිරීද අවධානයොමු කරන්න අපි දැන්ට අවධානයොම කරලා තියෙන්නේ පවතින විවිධාකාර ධර්මීකෘතින් ආදි බොහෝ කවුණනොත් තියෙනෙ සහුඟක් අය ධර්මය දන්නය මඟපල් ලබන් හුඟක් අයට ඒ බාධාවක්කින්ද තමයි. අපි අමාරුමදී දන්නා පිරිස වැඩි කරන්න මේ විදිහට මහන්සේමෙන් කටයුතු කරන්නේඇ නමුත් ඔය ඇත්තන්ට ඉල්ලී මනුවත් අවස්ථාව ලබා දෙන්නම්. ඊළඟට අආලතියන ප්‍රශ්නය තමයි අවසරය පින්වා සාමින් වහන්සේ. මත්පැම් පානයෙන් වැලකීමෙන් පෞකිරීමට ලැච්චාව ඇතිබව පවකිරීමට බිය ඇති බව ඇතුළු ආනිසංස තිහාක් උුද්ධගනිිකායේ පංචිම සික්කා පදවානනාව අනුව ලැබේ. ඒ එකක් අපමාද විහාණය ඇති බවයි. එන් අදහස් වන්නේ මත්පැම් පානය කිරීමෙන් වැලකීමේ කුසලේ නිවයි යන්න හේතුවන කුසලයක් බවද.ඕ පින්වර්නි. මත්්‍රව පානයකරනකොට සහිවිකල් වෙනවා, සුරසේ නිවන් දකින ගමනට හොඳ සිහයෙන් සිටීම අත්‍යවස්ස වෙනවා. සහිවිකල් බවින් නිවන් දකින්න බැහැ. ඒවගේ මහනවා. එමෙන්ම මත්පැන් නොබනායපවා මිහා උසවට මත්පැන්දින අවස්ථා ඇත. ඒ සුරාපානයට අනුබලදීමක් නෙසා පස්වන සිවක්සාපදී ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංසතිහ ඔහොට ලැබෙන්නේ නැද්ද ඔබහන්සේට තෙරුවන් සානය කියලා. පිංවත්ය සුරාපානයට අනුබල්දීමක් වෙනවාකින අදහස්ට වඩා ඒවා ඔවුන් නොදුන්නොත් ඒක මංගල උත්සවි අවමංගල්යක් වෙන්නත් පුළුවන්. එනිසා ස්ථා නෝත ප්‍රඥාවයෙන් ප්‍රඥ්‍යාවන්තය සුදුසු විදිහට අවස්ථානුකූලව කටයුතු කරන්නට ඕනේ. මීළඟට හලතියන ප්‍රශ්නය තමයි පින්වා සාමීන් වහන්සේ අපගේ එක්තරා නිවසක් සාදාතිබෙන ඉඩම ඇතුළි වෙශාල ඉඩමක් පෙර දල්දා මාලිගාවට පූජා කළ එකක් පසුව ඒ රජේමගින් පවරාගෙන ජනතාවතර බෙදාදී තිබෙනවා දල්දා මාලිගාවට පෙර අයත්ත තිබූ එම ඉඩම පරිහණය කිරීම තුලින් අපට පවක්වේද නැහැකි නම් ඇය නැවත ඒ ඉඩම දල්දා මාලිගාවට පිදිය යුතුවේද කියල සත්පුස පින්ංවර්ත්නේ. සංඝරාත්නයට යම්කිසි පූජාවක් කලාට පස්ස ස්තීරසාහර දීමනාවක්. නමුත් මෙතනදී යම්බිධියකින් රජ නැවත රජේවිසින් ඒක පවරාගෙන ඉම්පස්සේ ඒක බෙදා දීලා තියෙනවා. එතනදී රාජචිමේ කටයුත්තක් සිද්ධ වෙලාතියෙන් නිසා ඒක නීත්‍යානකූල මට්ටම කෙහිම කවුුණ කන්ද. ඔය ඇත්තන්ටේ පරිහණය කිරීමේ ගැටලුවක් වෙන්නෙ නැහැ. ඔය තුෝ ඒක පරිහණය කරලා කටයුතු කරන්න. එතනදී දල්දා වහන්සේ ඇවෙනුවෙන් විටිං විට කළ හැකි පුදපූජා සංගාසත්කාරාදි කටයුතුත් ඇන් සිදු කරන්න. මේ විදිහට පින්වත්න අදත් ඔබ හලතියෙන පස්න මෙතකින් අවසංවෙනවා මෙතෙක් කියලා රැස්කර ගත්ත පුුණන්න තධර්මයෝ ඔෙස දැවතුන් නමින් මියගීඥා අතිනට අනුමෝදං වෙත්වා සරු දෙවියූ මීපින් අනුමෝදං ඔබ සෑම රකිත්වා. ලනේවා ඉක්මම් භවේක සසරින් එගුඩුව නිවන් දකින්න මීපින් හීත්වීවා, අදත් යෝධ ශක්තියක් වෙමින් මේ කටයුතු මේ හෙවමෙන් සහෑ ලබා දුන්න. අප ඇැකේ පඥ්ඥාසාර පින් අත් අප සිසසාමින් වහන්සේට. මෙවතුම් පිම්බිම නිර්මාණය කල් අපට පූජාකරපු බෝසාත් ගුණනති ජයාලාල්පියීම සිහ මැති දුන් සාාන්තිනාන්තුන්ග මැති නිය දියණනට සාපුතනවාන් පවුලෙ සමට විත රටවලසිටන ඔබ සැමටතුන් රුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්කාවෙස ලැබීවා. අභ්‍යෝදන සීලිස නිච්චංවත්දාපචායනෝ චත්තාරු දම්මා වඩඩන්ති ආයුුවඩු සුකම්බලං ආයුරාරුග සම්පති සග සම්පත්ති මී වචය අතු නිබාන සම්පත්ති මිනාති සමිච්චතු තෙරුවන් සරණයේ.